අයිබොවන් සුබුදෑසනක් අපි සුදානම් වෙන්නේ සතයන්ත ඉරුදාදාවසේ මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. මෙත්නෙත්තාමුල ආරම්භ කරණට සැරසන මෝතතිය අත් බෝම ගෞරවේ අමස්කාරපූරක ගම් පහමිරිස්වත් ශ්‍රී සුදර්ශන ධර්මණි ේතන හාඩිපති ශස්ත්‍රපති රාජකය ප්ฑිත පූජනය වන්දනය කැටවල හේමාලෝ කපිනායි හමුදු්‍රණහ සිටරාධනා කරන්නේ මෙනෙත් පාමුළ ධර්මා වු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමිහන්ස. සාධහූ, තිලොවට තිලකවූ අසුම් සම්බ වෝ මහාකරුණා නිධාන වෝ භාග්‍යවත් අමාමෑණියන් වහන් සෙළඟ සදා රැඳුණු ඒ දහම් සුවද හැමදාම වින්දනය කරන්නට ප්‍රියමනාාපකම් ඇැති අප්‍රමාණ දිීව්‍ය බ්‍රහ් සමෝහයා වෙතයි මේ එළඹුණු වර්ෂයේ ප්‍රථම ඉරුදින අපි මේ දේවත ආරාධනව සිද්ධ කරන්නේ. අපේ සැදහැවත් සම්බුදු පිරිසට. අර්ථ සිද්ධහ උදාපත් කරන්නටත් පින් උපදවාගන්ටත් පින් ලැබගන්නටත් සූදානම්ව අනන්ත දිව්‍ය බ්‍රහ්නරනාගාදීන් මේ භූමිතලෙහි වෙසෙන ඔබ අප වෙත ළඟාවේවා කියන ප්‍රාර්ථනාවෙන්. අපි දැන් දේවතාරාධනාවට සුපරුදු පද්්‍ය ගායනා කරලා ඉංගන තුරුව දේවතාරාධනාවට දායකවෙමු මගේ සම්බෝධ පූසතුන් කල පටන්ඒගුණළඟනැමි සක්දිවිඳුදුන් ஒතුම්රැකවල් සිඳින තුරු සසරෙහිබැමි විශ්ෂකම්දෙවුපුුතුන් සමගින්. සැල්ල සුහැමරැකවල්නැමි සියලු පිරිවර දෙවිවරුන්මට බනට දැන් ඇරයුමදෙමි සගගේ කාමේචරූපෙ ගිරිසිකරතටේ കാൻതലിക്കകവിമാനെ ദിപര്റെചകാമെ තරവന കാനെ ගේവත්്തുംහිകെ്തെ ബുംമാചായන්തുദെවා ජලතල විසමේ යක්කගන්දබනාග ති්ටන්තා සන්පිකේදං මොනිවර වචනං සාධවෝමේ சුනංතු සුපෘතිලෙසින් සියලු දෙව් මඹනරණගාදීන් සමගින් පිින්නැති උබත්තපත් සම්බුද්ධාභිවන්දරනයට අවසර ලබන වෙලාව. නෙලුම්මල්වල හැඩය සුුවදද නිතර බුදුගත තුළහමා දාහම් පදයෙන් ලොවට සැනසූ. උතුන් බුදුරජුලඟනමා පතමිවසර එතරවන්නට සසර සයුරින් නොවපමා මගේ තිලො වග බුදුරජුන්ගේ කෙසේ ගුණවන මිදැමම නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතුෝ වරහතුෝ සම්මාසම්බුද්දස සම්මාහිතත්තා මනුජාපිවන්ති බයංහි මංවිින්දති සූතදිස්ව පුච්චාමිතං මාතලීදේවසාරති එමේ නුමච්්ඡාකිමකංසූපාපං ඒෙමේ ජනා ලෝහිත පුබ්හභක්කාතිති ලෝතුරා අමාදම්ගංග දෝරෙ ගලායන මේ පිංවන්ත අභිනව වර්ෂය වෙත ඔබට සෙත් පැතුූ අපට සෙත් පැතුූ ඔබට සුව සැදු අපට සුව සැදු කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාට ගරුතරමහා සංගරත්නයට අභිවන්ධනයෙන් නිරුක් නිීරෝගී චිරජීවනි සහිත සුබ නවවසරක්වේවායි අප ඒක ආත්මිකවුුණ ප්‍රථම ඉරුදින අප්‍රාර්ථනා කරනවා. පින්වත් දරු කටේතු මෙහෙ ඉන්වහන්ස ඔබ හන්සේලාටත් ආුරාරෝග්‍යාදී සැපත පූරණයෝනු පින්වන්ත වාසනාවන්ත අභින වර්ෂයක පාතබන්නට සිරු සවිය බලය ලැබේවායි අධිෂ්ඨාන කරනවා. ධර්මශ්‍රවනා බිලාශී සැදැහැවත් සම්බුදු පිරිසවඔබ හැම දෙනාටමත් ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිී සැනසුන්නු උතුන් බුදු මඟ සොයාගෙනයන ගමනි. ලද මේ ජීවිතය උත්තරීතර පරණිලාගන්නට සමත්වන ඉතාම ප්‍රභාමත්. නව වර්ෂයක් වේවා කියලපී පළමෝ සුභ ප්‍රාර්ථනා කරනවා. යවගේම ඔබට අපට ධර්මයේ තුළ ඒ කාත්මික වෙෙන් න්නැත ඉඩ කඩහදා දෙන පෙනනෙත්තෙ ෆෙම් ගුවන් දුලේ ගරු සවහපති තුමන් ඇැතුළු කාරය මණ්ඩලේස් ශිලු දෙනාටමත් විශේෂෙන් මේ සත්්ධර්මදේශනා සිදුකරන හැම මොහොතකම. අප සමී පේරැදී වාශය කරන පින්නැති ආදරණී වරණපුතා. දර්ශනපුතා ඇතුළු සියලු සහෝදර පින්න තුල්ඩාට පිධාර්කශ්නයහිෙන් ඇසිර කරන දරුවන්ට එක්කුල වංශවලට ඔබෙත් මගේ සුභාශිර්වාදයෙක් වේවා අභිවෘදිහෙම උදාපත්වේවා නිදුක් මීරෝගේී චිරජීවනේම ලැබේවායි අපි ආශිරවාද කරමු. අද දවසේවන් සුභාශිර්වාදයක් තම දායකත්වය තුළින්ම දරාගන්නට ලබාගන්නට ශක්තිය ලබා දෙෙන දායක පින්ට තුල්ලා පිළිබඳව සිහිපත් කරන වෙලාව. තෝරපිටිය පල්ලේ වෙලා අංකදාශයෙන් දෙක නිවසේ වාසය කරන දිශ්්‍ර අතාවද දීපාල් ධම්මිකා සහ ජනිතා කියන දූ දරුවන් විසින් අද මේ පින්වන්ත දායකත්වය දරුණු ලබනවා. එවගේ සමදායකත්ව එෙන් එකතු වෙනවා බලංගොඩ ඇල්ලේ පොළ වඩුකන්තේ පදිංචි ජයේ ඒ තරංගා දිල් හා නි දේණිය සහ JAA. අරදු දල්ෂාන් පුතා එම ඔබය කොලවන් ශේෂ දැහැවතුන් තම ප්‍රාර්ථනා රැසක් ගොුණු කරගෙන තිබ නොමේ උදාර පින්ක මේ දායකත්වය තුළින් ඉෂ් කරගන්නට ඒ ප්‍රාර්ථනා සියල් ලක් ධර්මදේශනා සමාප්තිය හිසිහිපත් කරලා පොන්්‍යානු මුෝදනා කරන්නයි මම්බලාපොරොත්තු වෙන්නේ. ම කැමති අද ධර්මදේශනාවට පිවිශීමක් හැතිේද. සාරන්ගද සූතයනුත් පිවිසීමක් කරන්නට. කෙටි මතක් කිරීමක් කරන්න. ඒ සූත්‍රදේශනාව භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනේ කූටහගර ශරාවේ වාසය කරන කාලෙ තමයි දේශනා කළේ. ඒවෙලාවේ භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලෙ. පිට පාත වඩින්නට සෝදානම් වෙලා විශාලාවට පිවිසිය. ඒ වෙලාවෙේ සාරන්ධද කියන චෛත්‍යයෙහි රස්ස ටිය පන්සීයක් පවන ලිච්චවී. ඒ අතරම අතුරු කතාවක් මතු වුණ ඉන්න ගමන් කතාගනවා ධර්මය කතාකරපු රජවරෝණ කරන් ඉන්නවා දැබු තිවාන මොනදයය කතාගලේ රත්න පහක පහලවීම දුර්ලබයි. නො ඔබට මේ දුර්ලබ රත්න පහත් අපි තේරුම් අරගන්නටයි මේටික මතක් කරන්නේ ඔබේ පවාසනාව ගැන කියන්නට. කුමන් රත්න පහදද තමහනයකිව්වා ලෝකයේ හස්ති රත්නය පහලවීම දුරලබයි. හක ශ්රත්ය පහලවීම දුර්ල බයි. තව සමහරයි මානික්කේ රත්නය පහලවීම දුරර්ල බයි. තවයික ස්ත්‍රී රත්නය පහරවීම දුර්ල බයි. තව සමහරක් ගෘහපත රත්නය පහලවීම දුර්ල බයි. තන් ඔය සක්විත රජ්ජරුවන්ට පහළ වන විශේෂ වස්තුටික ගැනේ කියන්නේ. ඒව පි ඳිවරණයක් කරොත් අපේ ජාතක දේශනාට පිසෙන්ට කාලිමති නිසා එතනින් අපේ නවතිමු. ඉතින්ගේ ලිත්තිවි රජවරූ. කල්පනා කළ එක පුරුෂයක් දොරමග නවත්තොල නගට ඇතුන්න දොරට ලඟ නවත්තල බවත් පුරුෂය ඔබ භාග්‍යතු වහසේ වඩිවා දු ටෝත්තපට දන්වන්න කියලා වැටුක්් දිලන වැත්තුවා. ඒ පුරුෂයා ඇතින්ම වඩින භාගිතුන් වහන්සේ දැක්වා. දැකල දුව ිහි ලි්චවින්ටැකිවවා බවත් පින්වත් අරහත් සම්මා සම්බුදුර දයන් වහන්සේ වඩිනවා. දැන්කට හොඳම වෙලාවෙ කරලා දැනගඩ. ඒ වෙලා ලිච්චවර භාගතුන් වහන්සේ කර පැමිණලා එකට පස හඳලා භාගතුන් වහන්සේට සැලකරෙන ස්වාමිනි භාගතු ව හන්ස අපට අනුකම්පපිති සාරන්ධද චෛත්‍යයට වටින්ට පුළුවන්ද පොඩ්ඩක්. භාගිතන් වහන්සේ අපි ගේ ඔලුව හොළවලාවත්න් එහෙම නැත්නම් වෙන හස්ථාද මුදුරාව කිින්වත් එහෙත් වචනය කතා කළබවත් වේ ආරධනාව පිළිගන්න නිශ්ශබ්ධතාවේ. බුදුරජාහන්ජනය වැඩම කලා. භග වහන්සේ ලිචීට මෙහෙම කිව්වා. ලිච්ච්‍යවරුණණ දැම්මන්ගේ නිස්සල මොනවද කතා කර කර හිට. මොකද ඔු නවත්තපු කතාව ස්වාමීද රැස්සචසිති අප අතර ලෝකයේ රත්න පහක පහලවීම දුර් ලබයි කියලයි කතා කළේ. මේක තමයි අතර මඟ නැවතිච්ච කතාව එතකට කිය නවා. කාමයේ දැඩිව ඇලිච්ච ඔබලා අතර කාමය මර්මය අතුරු කතාවක් ඇතිවුණනේ. ක්විිු දහම්පත් ගැෙන වරණනාා රීම කාමබොහෝගී ගිහියට අයිති වැඩා. නද. ගි අලවා කාමබොහෝගී දේවල් පාර්ථනා කරවීමත් භික්‍ෂුන් වහන්සේගේ රාජකරයක් නොවී තුයි. ලෙසා අපේ බොස්තාණන් වහන්සේට නිමිති ලක්ෂණ දකින කිවන කුඩා කල මසිතතාපසයකින් පටන්ගරගෙන එක්කෝ මේ පුතා සක්විතු රජ වෙනවා. එක්කෝ සම්මා සම් බොදු වෙනවා. අපේ බෝසතාාණන් වහන්සේ. ඒරණය කළේ සම්ම සම්බුති වෙනවා කියසාර අසංකයේ කල්පලක්ෂයක් පාර්මිතා පුරල. ඉති එනිසා භාගතුන් වහන්සේ කිවයුත්ත කිවයුත්ට වැරදිවිදිහට විපරීත විදියට හිතරට විපරීත විදිහයට හිතන්නේ කියන එක කෙලින් කියඩ නිර්ාය වුණා. කාමේ දැදීව ලිච්ච උබල ඒක මල්ලන්න කෙනෙකුට ලොකු නි්‍රහයක්න්නේ. කාමයේම නොමේ තුරු කතාවක් ඇතිකරගත්තනන්නේ ද ලිච්චවරනී. ලෝකයේ රත්න පහැක පහලවීම දුර්ල බයි. කවර පහක්ද ලොව තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහලවීම දුර්ල බයි. මේ ඔබ කොච්චරවත් අහලති නොනමුත් සරන්ධද සූත්‍රයෙන් හනනෑ නඒකයි මමිටි කෙටේ මතක් කළේ අපි ඉන්නේ එන් මහා වාසනාවන්ත අධ්‍යාත්මික ධර්මයන් පහළවෙච්චා යුගයක. ඉනකට තතාගතයන් වහන්සේවිශීෙන් ප්‍රවර්ධිත ධර්මවිනයේ දේශනා කරන පුද්ගලයාගේ පහලවීම දුර්ලබයි. ඒ භාගතතුන් වහන්සේම දේශනා කරපු ධර්මය දේශනා කරන උත්තමය දුර් ලබයි. තතාගත ප්‍රවර්දිිත ධර්මය දේශනා කළ විට දැනගන්නා පුද්ගලයා දුර ලබයි. ඔන්න එැපින්න ඔබට දුර්ලබ කනු ඔබට හමුවේලා ති නොද කියල බලන්ද. මටත්මකින් එකක් පොඩ්ඩක් කයිති ඒ තමයි තතාගතයන් වහන්සේ ප්‍රවර්ධිත ධර්මවිනය දේශනා කරන පුද්ගලය පහලවීම දුරර් ලබයි ඒ දුර්ලබ බව මාත් ලබාගත්ත ඔබවගේ. ම බුදුරජාණන් වොහන්දගේ පහලවීම. නැමැති දුර්ලබ ගුණේ දුර්ලබ කරුණ ටක් හිමි කරගඩ ලැබුණා. එතකොට තුන්ගෙනකෝ ඔබට අයිතික් තතාගත ප්‍රවර්ජිත ධර්මය දේශනා කරනකොට. ඇත තතාගත වහන්සේසින් අවබෝධ කළ ධර්මය දේශනාරනකට දැනගන්නා පුද්ගලයා දුර්ල බයි. ඉළඟට වදාරනවා දැනගෙනම ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි දන පුද්ගලයා දුර්ල බයි. ලොව කෘතක්න කෘථවේදී පුද්ගලයා දුටල බයි. ඇන්ෙට කියන්නේ ලොවේ කෘථවේදී පුද්ගලය දුර බයි. පෙන්නැතිවෝ බොහි ජීවිතත්ක සසඳට බලලා ගියවර්ෂය පුරාවටත් පමේ දුර්ලබ කරුණු පහළගනේද හිටියේ. මේර්ෂය කරුණු පහළග ඉඳලා. අපිට තවම සම්පූර්ණ කරගන්ඩ බැරි වෙච්ච. යම්යම් කොටස්ටී නොන ඒවාය සම්පූර්ණ කරගට ආරම්භක ඉතාකුඩා සූත්‍ර දේශනාවෙන් ගන්න වූ හරේ ජීවිතයට ලංකර ගන්ට මං විශේෂෙන් ආරාධනා කරවා. කෘතක් කුට වේදී පුද්ගලයා දුර් ලබයිකි වන පශවනි කාරණය. අනිත් කරුණු හතරම ඔබ බොහෝදුරට ඉෂ්ටවෙනවා. දැන් මේ ජනවාරි පළවෙනිදත් සමහර විට ඔබට යන්න බැරිවන්නඩ ඇති තමන්ගේ මෞපියන් ගුරුවරුන් වැඩි හිටියන් අභහවට පත්තුවා ඇහැරෙන්ද ජීවත්ව වාසයකනනාය දකිින් ියන්න්න. කොහො මහරිම මේ එන සතියවත් ඒකට ඉඩක් කඩක් හදාගන අරය. ඇල ගුණට ගුණේ සලකන්ඩ අධිෂ්ඨාන කරන්න. දෙඒ දුර්ලබ කරුණු අතර දහම් මහනක දුර්ල බයිකිව වනේ අහලා දරන එකත් දුර්ල බයිකිව් වනේ. දරනවිතරක්නේ ධර්මානු දරනු ප්‍රතිපාපුරන එක දුර්ලබ යිඉකිරවදාලන්නේ. අපේ සම්බුදු පිරිසට ඒ දුර්ලබ කරුණු පහම ලංඟා වෙලා තියෙන වෙලා බයිමි. ඒ දුර්ලබ කරුණු පහම ඔබට ලංඟා කරවන්නට මේ ධර්ම දේශනාව කරවන. දායක දායිකවෝ කොයි තරම්පින් කරන්නටත්. අවුරුද්ධෙහා හාපුරා කියලා. එළඹෙන මෙත් නෙක් පාමල වැඩසටහනේ දායකත්වය දරන්නට ඒ දරුවෝ පිින්වන්ත වනේ ඒ දරුවන්ගේ මව්පියෝ මහත්මමා මහත් මීගුණෙන් ඒ දරුවන් සම්පාදනය කළ නිසා. ඔබට මේ දුර්ලභ කරුණු පහැක් ප්‍රයෝජනගන්ට ලැබුණේ ඔබේ මව්පියන්ට බුදු බවත්වෙන්ටයි. අදරණීය සැදැහැවත්වා සනවර්ත පිිතුලි. දැන්ගතින් අප අර නත්තපතලින් චාරිකාව යන්නයි සූදානම්. ම පොරොන්දුනානේ ගියවුරුද්දෙ තගට චරිකාවක් එක් යැනො කල එක මඟතුරක් එක ගිහි නවතින්ද වඋුණාන්නේ. දැන් ඉතිරිටිකත් යන්දයි බලාපොත්තුව. හැබැ ඉති ඉලක්කයට මේ අන්න බැරුව කාලය නැමති රිෙල් මදවුණොත් හනේ නවත් අන්න වෙනවා. ඒකට කායයක්න අප යම්කිසි විදිහේ ධර්මාවබෝධයක් ලබනවනන්. අඩුගානේ අපායේ බහදස්සා වී. භාගතන් වහන්සේ දේශනාගන්නවා මේ මේ දහම් කරුන්ටි කහන මහනනී කෙනෙක් අපායේ බය දකිනුන. අපායේ බහි දස්සාාව. එයා සැබැවින්ම විික්ෂුව කිව්වා. එ අනි පැත්තෙන් සංසාරේ භයංික්කතිී තිබෙක්කූ. භික්කූන් සන්ත්‍රක බහන්සලලා මුළු සංසාරයම භයත් ඇති කරගන්න අපාය බයි විශේෂයි සසර බයත් අවබෝධ කරගන සතනින් අත්මි දෙන්දම වීරය කරන්නි කෙලැපට අනුසාසගැන් කළේ. දැන්. ඇ දසේ ඔන්න ඊ ලඟට මාතලී රතා ආචාරය දැන් ඔබ මතකයි මේ නිමරජරෝ දීවිලෝකට එක් ගැ ගමනේ ඉස්සල අපයිවල් පෙන්න්නල දීවිලෝකට එක් ගැන ගමනයිේ. ඒ ගමනිදී. නිමිරජ්ජරුවන්ට පෙනෙන්න්නට පටන් ගත්තා නැත්නම් නිමිරජරුවන්ට අත්දක් හිද ලැබුණා අපායවලදු හින්නේී දෙන්න දැව යකට සැඳ පොලව මැද පාපිෂ්තයන් බිමදමමින් දෙවතිවද දෙදන දෙවැලමිට සමගින් පපුුව මැද ගිනිගටන් යවුල් ඇන ඇනනිති දෙවතී වද. එතකොට බරන්ද කොමොල් දුක්දුන්නේ දිලිසනකෙටේරීයෙන් කොටමින්ද දිලිසනවෑයෙන් මසුන්සිීදිමින්ද දිලිසන රථ ඒ බැද අදිමින්ද විඳවති දුක්නගමින්ගිනිිකන්ද මිතර දිලිසෙනුවකිවේ නිදන්තරෙන් ගිනිය විලෙන වහිිනකයි. නිරතුරු ඇවිලන ලෝදියජාලා ලෝහකටාරම තුළගිල්වාල යටටයාවායාලි ගොඩ නංවාල විඳිතිිතාවත්දුක් ලෝදිය බීලා. අන බලන්ද ගිනිකන්දකට නක්ගන හැටි ලෝදිය පෝන හැටි මේ හැම එකක්ම දැක්කම මොනතරම් බිහිතියක් යම රාජරුවන්ට ඇතිවෙන් ඇැද්ද. යම් රජුර වහනුව අනේ මාතලී දේවසාරතිය නැත මාතලී රතාචාරයනයනී. මේ නිරිසත් වෝ අද මාතකා කළ ගාථ වෙතනයි. මෙසේ ලේසරවා අහරකොට ගැනීමට කළ පාපේම කද කෙෙනම ොපකෙන් දැර ගඳ කමැති. අන්න එතකොට මාතලී රතාචාරියා. නිමි රජරුවන්ට කරුණු විස්තර කරලා දෙනවා. යෝ මාතරංවා පිතරංවා ජීවලෝකේ පාරාජික අරහන්තය හනන්ති තේ ලුද්ධකම්මා පසවෙත්වා පාපන් තේමී ජනු ලෝහිත පුබ් බක්හා. හැ යමෙක් මේ ලෝකයේ ගිහිව ඉදලා. මවහෝ පියාහෝ රහතන් වහන්සේ හෝ මරණවනන්. දරුණුඒ පෞකම් කල ඔහු පව් මෝරායමෙන් නිර්රයට පැමිණ මේ විදහට ලේ සැරවා අනු භව කරනවා. දැන් අපිට හන්ද දකින්න ලැබෙන දේවල් අනුව. මව හෝ පියාහෝ රහතන් වහන්සේ මරත්්ද කියල නෙම ක තිෙන්නේ. අම්ම නොමනා මරණය කොච්චර ඉන්නවාද. තාත්ත නොමරා මරණය කොච්චර ඉන්නවාද. මොනෝ කරලාද හිතුවක් අරකන් කරලා හිතට දුක්දීලා මතට ඇබැහි වෙලා සියලු දේපර විනාශ කරලා අන්න ඒ අය ලැබෙන විපාකයේ දෙවරක් හිතන්න දෙයක් නෑ විචාර කණන්න දෙයක් නෑ ඒ කාන්තියෙන් මෙවඳ විපාකයකින් ඒ අය කල්ප කාලාන්තරය දුක්ිඉින්ද වෙනවා. බදු කනෙ පහලවනත් ඒ බුදුරජාණන් වහන්සේ පසුකොට තවත් කාලා අන්තරයක් යැනකං ඒ දුක් අවසංවෙන්න නන්නේ. එතකොට ඉතාම දීරික විවරණයක් මේකින් ඉදිරිපත්වෙනවා ගිහිවසිට මව්පියන් මරා පාරාජිකා ව වෝ කියලායි මේ කියන්නේ. පාරාජිකා කියන්නේ පැරදෙනවා මොකද පැරදන්නේ සර්ගලෝකොලින් පැරදනවා ප්‍රක්්ලෝකුන් පැරදෙනවා මනස්සලෝ කොලින් පැර දෙෙනවා. පැරදිල කොහට ැන්න ය ජයක්්‍රහනය කරන්නම කද. එඒ ජාග්‍රහනය කොන්නො තැනක් ඒ තමයි මේ කියන අපාය. සමහරිටහම්ම මරලා නත නොමරා මරලා හිත්පීඩා දීලා දනුවන් දීලා ඉඩමලයාගන්නවවැෙන්ඩ පුළුවන්. හම්ම සත්තු දේපොලිටිකල් දැහගන්නවෙන්ඩ පුළුවන්. ඒ අම්ම කොච්චර හිත්පීඩාවකින් වාශයක නොදම මේ කවද හිතයත් මේ වරයි යනනම දරුවන්ටයි දෙන්නේ. ඒත් මගේ දරුවමට මෙහෙමද කරන්න කියලා. ඒ හිත්වලින් ඇවිලෙන ගින්න තියෙනවා නේද. ඒ හිත්තොලින් ඇවිලෙන ගන්න අනිත් ගින්නවල් ටිකත්දුරග හිල්ල නොපෙනී යනවා. මොනගිනිකන්දක් පිපුරුණා. අම්මකොට තාර්ත්්‍යකොට දෙන ගින්දරතියෙනවානේද. ඒ ගින්දර කවම කවද්දාවත් අහස්කුස දක්වා විහිදි ලාිසක් නවතින්නේ. අනි පැත්තිම් පොලෝයට දක්වා ඒ උණුසුම දැනවා නිරේ දක්වා. එබන්දි පාපකර්මයක් විනින්නට සිදුවට මව්පියන්ට නොසැකිීම නිසා. බහෝ බන වපියන් හැකීම ගෙන දේශාවරනි සාම උගක් කරමගන්න නෑ නැනම් අනන්ත අපමන අත්දැකීම් මව්පියෝ හැඩුව කඳුලින් හැම විටකම සේයක් අපෝ මොුණගැහෙන්න්නාව අනුවක් වොත්ම ඉන්නේ මේ වි දරුවන්ගේ ගැරහුම් ලබන සැලකිලින ලබන කඳලින් තෙත් කරගෙන අපටේ ගැ ප්‍රකාශ කරලා ප්‍රකාශනයමත් තීත හදා ගන්න පුළුවන්ද කියල බලන්ට ඒත්තන් රැකවලද දෙන්න පුළුවන් කියහවා. ක දෙනෙක් ඉන්න දම්ම දරුවෝ දරු අට දෙනයි දරුව අට දෙනෙක්කින්න අම්මට ඉඩතනක්නෑ අම්මහෝ ොයින් දෙ තනක් වැඩි හිටි නිවාසයක් අනාාතන් වාසයක් කොතනක් හෝ ඒ විදිහට මව්පියෝ මහමඟට ඇද දාන්න දරු ඉන්වනේද ඒ අයට සිද්ධ වෙන්නත් ඒකාන්තයෙන් ඔය අපායට යන්ත අපි කතාවටකිවාන සරල වචනේදී අනේ ඔ පුතා ඔොහොම කරන්න මොන අපායට අන්න්නද කියලා දැන් අපායි මකක්ද කියලා පිණිතුලට වැටහෙන ඇතින දැම මාතර ජථතාරයේ විස්තර කරන්නේ ඊළඟට ඊඟ නිරයළඟටයි එක්කං යන්නේ එකට කැන උත්සද නිරය කියලා ඒ උත්සද නිරයේ යමපල්ලෝ තල්ගස්සිතර සමාන ගිනගෙන දිලිහන ලෝහ බිලිකොකෝලිින් දිවවිදිනවා හිතන්නකො දදිව එලියට ඇදලා අර තරම් විශාලත් තල්ගස්මයි පිනතල දැකල ඇතින ඒ තල්ගත් තරන් සමාන ගිනි ගැ දිලියන ලෝක බිලි බිලිකොක්කෙන් ඇනලාපි මාලෝගන්නේ මරූ අහුවවෙන්නේ පට දිවක්වම එකට එක තුලානේ ඇමුණුමට දිව විද ඇදගෙනගෙහිල්ලා. ඒ සතුන් ගිනියන් වූ ෝ පොලෙයි ගෙරී හමත් දිගහරිනාවගේ දිගඇරලා. තියවුණු ආයධවරින් පහර දෙෙන. හිතල බලන්න එකකදැ දැනවාගේ ඇකට ගන්ධ. දනවාගේ අඟටකන් දෙෙකොට අපට අපය ප්‍රතික්ෂප කරන්න ඒක බයදන්නවනම් අපි අමකික්ක බයදන්නවඕන ගතරින් ගැවෙෙන්ඩ ීරිය කර ඕන පිවත්න්නේ තැඟ පී පුංචකාලයේ චීවිනිලාම්පෝටත් නත්තන් කල්ලාපෝට අතතියන් ආසයි ගින්දරට ආසයි. පාට අතතියල සරයක් පිච්චනාම අයිවදාවත් ඒ ඉින්දරින් පිච්චෙන්ට කමැති වෙන්න එන. ඒවගේ අප බුදු පිරිස මේ මනික බොහොම හොඳට අහන්ඩෝනෑ. තමන් අඇති යමසි අකුසල කරමයක් වීඇත්නම් ම හමදාම් සීකනෝගේ ආයිති සංවරය ලබටත් ඕන. දැන් අට තියුණු ආතුරින් පහරදිරකොට ෑ ගානවා හරියට ජලයෙන් ගොඩද මත්සෝ වගේ සැලමින් ඒදු උහලගැන්ඩ බැරුව මුවින් කෙලවක් ගොරුවනවා. කට වහගණඩත් බෑන දිවේ ලියට ඇදලාතල්කඩන් වගේව යවලන තියෙන දිව මැත්්දේ. එතකට දැන් ඔබට කැටරුක් නවා අප ංචි දිවේ කොහොම ල් කදක් වගේක ඇතු කර කියේ. ක මතක තියකට අපාහිත යන්න සත්‍යයන්ගේ සරිජය අති විශාල අතිවිා යොදුම්ගනන් විශාල සරිරතින ප්‍රේතයෝ මේ නිර ඉන්න බවාගිතුන හත වදාලතියනවා. ඒවෙේලේ රජ්ජුරු මාතලීතයක පෙන්නලා හනවා. අනේ මෙහෙම වෙන්න මොකද මේ. බිලිකො කෝලෙෙන් විදරලද සියගනන් උුල් ගැසු හමක්මෙන් දිව බලන්නු මැනවී. ඔවු ලෝහෝ පොලොවේ හෙලනු ලබා මසුන් ගැඇති හඩබින් කෙළබගරුවති සාර්තිීය මටනන්තවත්වන්ට බැරි තරන්. හරිම බයයි දේවසාරතියයේ මෙසේ වක්කූ බිලිකොකු ගිලින්න මේ නිසත්තු කළ පාපයෙකුමක්ද එතකොට දිව්‍යපුත්‍රය කියනවා ඒකේ්චි සත්තහත්ත ගතා මනුස්සා වෙන කොහෙදුවත් කරපුවා නෙමෙයි මේ මනුස්්‍ය ලෝකම ඉන්න කොට මේ මුදලා ලිලා තමයි ඒ තත්වට එන්නේ. එතකොට අනිත්ත් පොල්තිල මුදලාලිලා ඔයිවිදකක මුදලාලිලා ඉන්නවානේ. ඒ මුදලාල ඇතුළුව අනකොත් සියවලු මුදලාලිලා. බට තඩි මුදලලාල ජාවිතර නෙමෙයි බට පොඩි මුදලාල්ලක් මේක අයිති වෙනවා. විිස්සර කනෝ බඩු මිල්ල නියම කරන ස්ථානවල යම් කිසි කෙනෙක් වෙළඳුන්ගලාබේ අඩුවෙන විදිහැත මිලනියම කරනවානං. වස්තු ලෝබහිෙන් වැසනු බිලියගෙන මසකු මරන්නාසේ හොර කිරුම් වෙනුම් මාදිය කරනවාද එමුදලාඩිලා. හොරට කිරලා හොරට මැනල දෙනවාද. දහහා පැකැටක දාහයි කියල ගහල තිබ්බට හත්සය පණහහිතියෙන්නේ. ඉතුට ටික පුොළුම් වායෝපුම් බලා බලන්න බොහ කිරි පැටක හම නමේදගෙල්ලා. ලොකුව දත්ව. ඒ පෙන්න්න නෝ බෙහෙත්ති උබක නවත්ඒකෙ කාලායි බෙහෙත්තින්නේ. එන බාගයයි භාගෙට බාගයක් හළම්පොරුල සල්ලි හම්බේ නොහරි කෝට ප්‍රකෝඩිපතිවෙඩ පුළුවන් නැවන් ගන්නත් පුළුවන් අහර්්‍යාවන් ගන්නත් පුළුවන් සලිතියනවා. මෙලව සුව විතරයි. ඒ මතකති ගඩට අප මනිසු ගොඩත්දුරට හිනවනේ අනේ ඉති මෙෙමයි ඔච්චරාපරාදේ කර ජවතය මිනිසන් ඉස්ස ිහි රෝගයක් නැ ති ශෝකටතින්න. ඕ ෝකයකට ඉන්නවා තමයි මේ වෙලාව කැරකෙමින් තිෙන්නේ පැරකරනලද පුුණ්‍යිය චකත්‍රය හල්ලේ හම්බ කරන්න ජීවත්තවෙන්න පුළුවන්. වංචනක ජීවිතගෙවඩ පුළුවන් නමුත් ඒේ අනි පැත්ත ඊළඟ භවයිදී ඒ කාන්තෙන් බණනම් නිබරුය මුනිවරයන්නේ අ ඒක අපේ බුදු පිරි හොඳී හිට ගන්න ඔබට කෙනෙ කපරාදයක් කළත් වරදක් කළත් හිතන්ට කමක් නෑ මේක මන් සමහරට කරපු වරදකට ලැබිච්ච විපාකයක් මෙයාටත් මේ වගේ විපාකව එතකොට පැහැදිරිි කරලා දෙනවා. තමන්ගේ කර්මය පැරු කම යෝනිි කම්ම බන්ධු කම්ම පටිසරනෝ ගියවනි. කර්මයේ පැරටු කරගත් කෝටකං කරන මිනිස්සුන්ට අපායට එන්නතු රැකෙන්න කිසිම තනක් මැ මෙහි බැනර්දානවා අහවල් මුදලාලි මලා අනමෝ නමුත් නිවන්තප ලැබේවා. උපාසක මහතය කල දානවා. උපාසකෙක් වන්න මනුසය කවදාවත් එකක ත පාක්. තුෙද හම්බ කරන්න නැතිමිනිහි. එක තමයි ඇත්ත බසේ කොන්දොස්ත්‍ර මත්තය කල හිතන්න රුපියල්ල දෙන්න තිරම් ඒරුපෙල දෙන්න නෑ මාරුණය කියලා කියීනවා. නමුත් ඒකට වන්දික වඩන අසාසර පුරා. මොද බස් හිමියන්ට ලැබෙන්නේ මගේ මුදල විතරයි. ඉතුරටික මෙයා ගසාකට. එතනින් පටන්ගත්තම කොතනින් දිවරවෙන්න කළ හිතන්න බෑ කොයි ආතනයේද මේ පිරිසුෙ හිතන්නඩ බෑ අ තැන් ගැන කියගන්නම දෙයක් නෑනේ අපට අපේ රටේ ප්‍රධහනම ස්ථානය තුළ හැමදා මැහැෙන කතාවමකක්ද හොරු ඉන්නවා හොරු අල්ලනවා හැබැයි හොරු ඇල්ලුවෝත් අල්ලන්න වහන්සිකත්තත් උඹලත් එලියට එමනේ රටේ එතන තමයි තින හොර ගුහාාව ඒකදැ ඒ අපි කියනකක් න පාරණිමින්ේ ඇතිලම කියනවා මේ හොර ගුහාක් කද කියන්නේ හොට ගහාව ඉන්න අයමයි. මී ඔක්කොම එකතු වෙලා තරදේවල් කකා මීකල්ප නකන අපේ ගුහාාව මී ගුහාාව.ඒගේ හොරු ඔක්කොම කකා කව හොර කල් නොලෙකිලවතන එකක්කත් නෑ හොයා ගඩ බැල. ඔක්කොම හොරු එනිසා කරමය පෙරටකටගෙන ඉන්නේ ඔබ යටිමටිගහන හැමද රුපියලකටම ඔබට වන්දිග වඩ වන්න තැන මනුශ්‍යලෝක නෙමයි. සැලොකන න්දන් රාදනත් කමන්නය කියරලදැ හිතගන න්නවා හොඳබ කරනවා පුලුවන් උපරමේ නමුත් ඒ ලැඟ භවේදී අපි ඔබේර ගණ්ඩ කවුරුවත්මය කියල මේ කියන්නේ. ඒ දරුණු පවකම් ඇති මනුස්්‍යය පව් රැස් කරලා අපා අයට යනවා. මේ නිසත්ත් ගිලින් ලද බිලිකකු වගේ බිම වැතිදල මේ තල්කනන් වගේ ගිනිි කනම් දිවෙන් බස්සල දොක්විඳන්නේ කයිතරාජතුමින්. දැ. ඊ ලඟ අපායට යනවා දෙැ අපයිවල කීක් කිව්වද දන්නව සටහ කර ගත්තන්නක් එකකොල් හක් කියෙලෙවරයි දැන් අපවල්ෙකොල් හකට ගිය මෙව ලංඟලඟ තියෙවන්නේේ මමාතර රාචාරය ඇති ඉර්දිමත් බලානු භව නිසා නිරජරු අරංගයනවා ජාල ප්‍රමාණය රැන් අපිහිට කෝ ලකාමද්‍ර ඔස්ටප්‍රේියාවට යනෝ න පැ ොලහ කිතර මන් ගමනක් එතොට ඒවගේ විශාල දීර්ග කාලයක් ගතන එකත් ඉතා කෙටියෙන් තවයි මේ මාතලි රතාචාරයයට පැනවුණු නියෝගෑයි මහතල රචාය නිර ජරෙන දන්න ෙකොට්‍රසාදය තිබනන්නේ හ ගුණ දම් ඩුව කෙනෙක්න බෝධතන් හන්ස ඇතටම ඉති ඒ නිසා ඒ උත්තම ගුණයට සලකන්නත් එක්ක පුළුවන් තරන් මාතරිි රතාාචාරයයට තමන්ගේ ඉරිදි බලතම්පරනතාවේ පාවිච්චි කරනවා දැන්වන්න දොලොස් සෙන අපාය යමපල්ලෝ එකතු වෙලා ශරීරය කපනවා ඒාගෙද ඉස්ට්‍රීන්ගේ අපා ස්ට්‍රීන්ගේ උන් අත්බන්දගන අටනෝ. ලේ සැරවෝ තැවරච්ච සරර ඇති ඒ අය හරියට නිකන් ගවමස් මඩුවේ කපාපු ගවයෝ වගේ යකඩ පොළ වෙහි ඉගටිය පමණ ගිල්ලනවා. යකඩ පොළොව එක යක පොලො කියන ගිනිදල් නගිනවා. එ දිලියන පරුවත කඩක්වැනි යකන කන ඔවන්ගේ ශරීරයඉක්වා ගමන් කන්නවා. ඉතරු කොටසා ක්වාන් ගමංන් කරනවා අහරයට සිලු පරන් කොට වගේ. විශාල ගිනිකාඳ අනේ ශාරති මේක දැක්මින් තවත් බය වැඩි වුණා මට කියන්න මේ ගොල්ලු මේ විදිහට ගිනි දැල් සඇති යකඩ පොළොවෙේ ඉගතයේ ගිලිලා සිරුරු පසාරු කරගන යන යකඩ කඳන් ගමන් කරනවා මේ ස්ට්‍රීන් ො පාපයක් ලොෝද ස්ල ස්ත්‍රප බේ ද නැතුවන කිව. ැන්න්න ස්ත්‍රී හැ රි හැකිිපු පාල් ෙකුලහට ස්ට්‍රීම් පලිෂෝ ගල්ලන්නට යන්න වෙනවා මේක ස්ත්‍රීන්ට ශේෂ කරලා යෙන්නෙ කො කියලාපි බලමු. මාතලි රතාචාර්යා තොරතුරු දන්න ධර්මය දන්න කෙනක් හැටිට කියලා දෙනවා. රජතුමන මේ ලෝකයේ ඇතැම් කුල ස්ට්‍රීන් හරීම අපිරි සිදු කායවාක් මනක් කරම ඇත්තෝ. අපිරි සුදු ලෙස කායික ක්‍රියා කරන අපිරි සුදුම වචන කතා කන්න බොරු කියන්න කේලන් කියන. ඕපා දූප කියන මුසාවාදා පරසාවාචා පිසනාවාචා සම්ප්පලපා හතරම නිතර කටේ තියන කෙටේරයක්ක්ෂේ තියාගෙන ඉන්න. පවකම් කරන පිරිසක්. කොලේ ස්ුව අපිරිසුදුයේ නිසා. උදේටත් නනානවා දැවල්ටත් නා නවා හැන්දෑවටත් නානෝ එකක හරි. හරි පිරිසුදුයි. නමුොත් පපුුවකුණු වෙලා කාගෙවත් අගයක් දකින්න කැමති නැති. කාටව හරිය නොට කැමති නැත්. කවරුවත් වරණ කරනට කැති නැති. මුණෝහරි ආභාධයක් මගේ එලි කරන ජාතියක් වේ කාන්තාව කියන්නේ බොහෝ දෙරෙක් හැමෝම නෙමේ. දැන් විචර කන සංගමයෙන් තොරව ක්‍රියා කරලතිනවා. අසංවර හැසිරලතියෙනවා සැමියන්ගෙන් වෙන් වෙල අනාචාරය හැසිල්ලතිෙනවා. වෙනත්වනත් ්‍රතිකීඩා වන්හිදිල තියෙනවා. අන්නේ අයයි නිරේයට පැමණුනාම ඔවන්ගේ සරිරීක්මල පරුවත වැනි මේ යකඩ කඳන් ඇතුළින් යවල තමයි. ඒ දඩුවම දෙන්නේ යහළු මාතලිය කාන්තාවන් සිරුරු ඉක්මවාමේ ලොහෝ කන ගමන් කරෙත් යැනුව ඔබ පේනවානක ඔබදදෑ විස්තර කළානේ ඒ සිරුරු තැලිල පොඩිවෙලා යැයි ඒ නිරේ නිවසතුන් පාප කරමටු යොතුදුන්ගන ුසමහත හර්ගක ැති බවිල් කනහ සමාන ලෝක කනවන්ගේ සිුරු සිදුර කර යන වද මට පේනවා ඒට කියවත් යොදුන් ගනන් ඇතම් හරීර පරේතයන්ගේ. අපිට පේන අපි කියනවා ගේ තතින ආව තන වම තනින් වම අදර ල නවා දැක් ම කිය හම අය නෙමෙ විශාල හරී තියනයි හැබැයි ඒගල අන්දරින් රංගන්ඩ ඔන්නන් ඒගොලට ඒ තනක බාධාවන්නෙම. ඒගට බිත්්ති පසාහරු කර කන අන්ද පුළුවන් පෙරතියන්ේ යක්ෂ දුරවල් ජැන ලොක්කෝන් වාලා තිබ කිය ඒත් ප්‍රේති යක්ක්ෂන්ට එඩ පුළුවන් ඉතින් විශාල විස්තරයයක් පින්වත්න අටවාගේ කියෙනවා. ඒගුලන්ගේ ශරීර ගැන්න. මේ විදි ට ඉඟටය දක්වාම යකඩ පොළොවෙේ වැලෙල්ලිලා පෙරදකින් ගිනියම්ූ යකඩ පරුවතයක් හෙන හඩක්මෙන් හඩ දෙෙමින් ඇවිල්ලා ඒ සිුර්‍ර පසාරු කරගෙනය නවා ඇති හිතන්නක යොදු කඩන විසාල සරිරයක්ට කොචු සහත. ඒම පසාරු කරගන ගිල්ල සරය කුඩු කරනවා. ඒ ලෝහ දන්ද සරීෙන් අනි පැත්තයෙන් පිටවෙච්ච ගමන් සිරුර නැවතත් හටගන්න. ැරිල්ලා සිරු නවතත් හට න්නවා කර්මපාගක හැට. අපි හිතේ හදදාවසර දඳන්නට තුමාස දඳනම් වැර හරි කියලනෙ. උ බලන්න අපාේදයන්න ඉඩ හදාගත්තොත් ඔයයි හිතේ ජීවිතය කෙනෙකුට මුලදි වරදින්න පුළුවන්. පච්චාසෝනප්ප මජ්ජති සෝයිමං ලෝකම් පභාසේති අබහ මුොත්තෝව චන්දිමා අඩුමගාන මාර්ග පලළ ලබන්න බැරිවුනොත් හතරපායෙන්වත් අත්මි දෙන්න පවිංවත් අත්මිදලා ඉන්න වෙච්චපාප කරමකිිළිබඳ පසුත විල්ලත පත් වෙලා. රදක්ුණානන් ෙරුගෙන් මාවල බල ජීවිතය අලුත් කරගන්න බලන්ද. මේ නිරාදු ගැන භාග්‍යතුන්ුහන්තේ වදාලේඒ එහෙ එසේම සිද්ධවෙෙන් නිසා ඒ ගැන විශේෂ කැපවීමක් කරද. හැම නිරිහතුන්ටම උදා වෙන තත්ත්ව ඇයි රජතුමනි මේ කියලා ්‍රිෂ්ච කල්ල දුන් අනිමි රජ්ජුරුව. දැන් දහතුන්වෙනි නිරේටයි මේ යන්නේ දහතුන ලක් මතික හොඳ නෑ. කටාවට කන සමහර කෙනකුගේ පාල්ලල හිස යටිකුරු කරන නරකය එහෙලනො. මාතලි මේ දැක්වෙන් මට බයඋපද. දැන් මේගොල්ල මොන පාපකරමයක් කළට නෙහෙම වෙන්නේ. මනුෂෂු ලෝකයේ අකුසල් කර්ම කරනාව වූ යම් කෙනෙක් පරධාර සේවනේදෙද්ද. ආනක තමමට එන්න මෝන කල දී න පරධාරේවනය. තමන්ගේ අම්බුව ඉන්ද ඇද්දි තමනුත් ඒකෙදරේ අඹය වයන වෙන දෙනවා කාල බීලා. වෙනත් අම්බුවන් එ පරධාර සේවනයේ දෙනවාද. අනි පැත්තෙන් පර සැමි සේවනයේ දෙනවාද හැමකි බිරිඳන්න. එවැනෝ ඔත්තුම් බඩු සොරාගන්නෝය නරකේට පැමි නිමේ නිස සත්තු යටටිකුරු හිස ඇත්තෝව නරකයට හෙලන්නේ නිසා. මේකළ අවුරුදු බෝගානක් සංකයෝකින් කියන්න බෑ කියෙලව දරන්නේ. බෝගානක් නිරේදුක් විඳනවා. ඒ එයාල්ට තරක්ෂාවන්න කිසිම තැනක් නෑ. දරනු පෞකම් කළේ ඒගේ පාප කරම විපාකට අවස්ථාවට පමිණි කළ ඒ ආන්තන් හිසේ අටිකොට කරලා නරකයට හෙල නෝමයි. ඒක අනේමට බෑ මොහරියක්කර පුංචි පින්කමන් සීපත් ක අරවගේ පාපකරමක කර න්න හරි පිින්කමුද කරන හැයි. අධාර්නය පරාම් හැමි හේවනත් කරනවා ඒක විපාකයි මොහොදට මතකතියාගන්න ඕනෑ එච්චර විතරක් නෙමෙයි අද පියවරුන්ග දියනිවරු සියලාගෙන් මිනි පිරියෝ අතවරයට පත්වෙන මහා සංවේග ජනක ලෝකයක් බිහිවෙල තිෙන්නේ. ඒයට යන්න තියන්නේෙත් මේ අපායටමයි මකදද කාමිහි මිත්‍යචාරීලි සෑසිරීමයි. මේක දකළ කියනවා තිජයන් යන් අපි ඊළග නිරත් බලන්නය දාහතරවෙනි එහි දරුණු සවභවෙතින නොයෙක් වදවේදනා ගෙනදන උපක්‍රමයෝ දකිඩ ලැබුල යම රජජුරුවන් දැ ඒ අය කරපු අකු සොලකර්ම විවරනයෙන් කරන්නට ගතුගක් වෙළව අහින්ද. මෙහම කරම්. එකාපාඇත්තමයි නිරබ්බුද කියනපායි. ඒක මෙහමයි කියීනෝ. ගිනිගත්යකඩින් වටවීතිබෙන එබඳුම පියනින් වසවාතිබෙන යමපල්ලං උල් අරගන අනින. නිරබුදයේ ඇත දුක්නිම නොවන අබොබ නරකය කෙලිකක්ති නොතාව. ඒ තින මෙහෙම. මිනිසුන් හට නිරතුරුවාද දෙන්නෝ එතුළින් නිරතුරු සතුට ලබන්නෝ. අසරණ ඉන්හට නිගාදෙවන්නු. අබබනිරයවෙත කොස්නුපදින්නු. එතකොට මා අද දේශනාවද ශරන්ධද සූත්‍ර ඇතිය මතක් කලානෑ. මේ බුදුූපතක් ගති කාලේ අවශිප රෝජණ ගත්තනැත්තැන් ඉගුල්ලො තර ඔය මේ කියන්න හඳන අපයට තමයි යන්නේ. බුදුූපතක් ඇති කලවූපදින්නේ තිසරණ යෙහි පීට නොසටන්නේ. තුනුරුවනට නිතිනිිගාදේවන්නේ අටට නරකයේහි මයියුපදින්නේ මිසදුටුගෙන ආගමෙන් පනින්නේෙ දෙවියන් ගැනගැදයිලිගෙන ඉන්නේ තුනුරුවනෙහි ඇදහිලි නැතිවෙන්නේ. ඒ අය මේ නරකයේෝපදින්නේ එකකාරිී බවිෙන් පොටම් ඉදන්නත් එක්කයි මංක මතක් කළේ දැන් ඉදිරියට ගිහිල්ල කියනවා මෙන්න මේ විවිධ වද දෙන අය ගැන දැකල මට තවත් බය වැඩි වුණා මතල රත්තාචාරයෙන් මේම විවිධආකාරය වද දෙන්න මේ එක පැත්තකින් හා හමසි අනි පැත්තෙන් ගලෝනවා ලොම්ගලනවානි පැති පුච්චනවා කොච්චල වද දෙනවාද. ඔකෝ වද ලබන්ඩ කරපු කර්මයමොකන්ද මනුෂ්‍ය ලෝකයේ කවරහරි මෝහෙ නිසා බලවත් පාපදෘෂ්ටිිය ඇතිව මිත්‍යාදුෂ්ටයේ පිහිටලා පාප කරම කරනවාන මිත්‍යාදදුෂටයේ පිහිටලා හෝවාල ග පාවුුණෑ කියිල හිතාගන කරන ඒවා ඕන තරන්තියෙනවනේ. එතකොට ඒවගේ අන්‍යෝද ඒ මිත්‍ය දදුෂට්‍ර යො කර න වා. ඒ උන්ගේ පාප දෘෂ්ටිය කර්ම විපාක බාට පත්වීමෙන් මෙන්න මේ විවිධ කටුක වේදනා විඳින්නේ නිසා. ඔන්න ආගංවලට හරවගන්නකට හොඳ උත්තරයක්. විවිධ සුප්‍රසිද්ධ වේදිකාවල බුදුහන්දරෝ වේචනය කරමින් ධර්මය වේචන කරමින් සංගරත්මය වේචනය කරමින් ගරහනා ඉන්වනේද කෝටි ප්‍රකෝටිකටන් සල්ලියම්බේෙනෝ කැරැහවුවත්. මොක හේතුව ලොකු කුබන්තරණයක් ක්‍රියාත්මකයි. දහම තුළත් බදු දහමින් බැහරත්. බුදු දහමනම් බෞද්ධ දර්ශනය අන්න තකට හරවඩ පුළුවන්ද කියල බලන්ද. විදර්ශනාවෙන්තොර නිවනක් නැත. අන තකර නෑ විදර්ශනාවන්තොර නිවනක් නෑත. ඒකඒ මත්‍ය දෘෂ්ටය. ඒවගේ යම්කිසි කෙනනෙක් මෝහේ නිසා වැරදදි දෘෂ්ටියයේ පහිටලා පාපකර්ම කරනවා වන. පිදමකෝ යමක් කාගේ හැරිතැනක මිලක් මදල තින. එ වැඩිටි මිලි දල්තිීන කමන්නේ ඕකෙන් ටිකක් ගත්තට මහබැන්කුව ටිකක් ගත්ට එච්චර දැන නෑනේ. හරියට ඒ කාටරං ෝක මහමෝදයටින්ම් පාලමක්කටින් පොල්ලෙල්ලක් ගියාවගේ කියල නැපි කියන්නේ. එහෙම කියලා අර පොලබෝනෝ ගන්න 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 කමන්නේ. ඊලඟට අප පිහිතමු කෝ ගෙදර අම්ඹුව ඇරෙන්ද කවරහර ගෙනෙ අසරන වෙච්ච මනුසත් නැතිවෙච්ච දරුවත් එක ධනිවෙච්ච කාන්තාවක්කිවා. එයාට නහර උදවකු පකාරක් සහර ඇති උදව්පකාරන්න කොට යටත් කරන්න දන්න ඇතින් ගිපිි පාලයිති ආදරෙන් සංග්‍රහ කරනවා කියමුකු ඇලෝගෙන කමන්නය මට පින්සිද්ද වෙනවා. ට පින්සිද්ද වෙනවා අන්න පාප දෘෂ්ටි ඇතියි න කාකවරන්න ති දව කප කරන්නන කොච්චරටිනවත් ඒක තමයි උඩිින් කියන්නේ. අනි පැත්ත තාම ඒයද තරුණ කෙල්ලනේ. තරුණ ගෑනින්නේ. ඉතින් ගෙදෙත්ට හොාමික කරන්න යාල අනුමත කරලා දෙනවා. එහෙම ජාලු අනුමත කරන පාපකාරීින් කොච්චර අපේ රටේ ඉන්නවද කියනක අහුමුලුවලට සිංගලා බලන ගම්වාසී පින්නතුන්ගේ ජීත දි ලකට තමයි පේන්නේ. පැත් මේවා ගැන හරිිතය තියව සහට බලන්න එෝ පරත්ී වැට යනව කියලා හෝක රාත්්‍රී මනු සැවට ඉහම ලමයි නිදිකොරෝල කායකහරි කාරයෙක කිහිල කාරරික පාරයිනි දාලාක් කො වීදුර ජනයවක් කොහගනආං පාපකරලස්කන්න හැති. එහෙම අයටම බන ඇහින් ඩෝනෑ. එහෙම අයට කවදවත් එහමයි දැනගත්තව ඔබ කුණා කලම එකක අර දනකර බැනර දන්ෙ පනිවත් සැලබවවා කිය. කර නිවන්ස ලැබ අහවලා මලා හිතරයි ඕන ඕනන නමුත්ේ කර්ම විපාක ු ගලෝගන්නඩ විි හන්න දැ නං ඉන්න අපි දිවිලෝකෙට කිට්ටු කරලා ඉන්න දැන් දැ අපි අපයවල් දාහතරක් කරගත්ත සැකවී ඉතා කති අපි දිවිලෝකට පොඩක් දැන් අපේවල් දාහතරටම යන්න දැහන වෙලාව ග්‍යානේ ඔයක්කොම් බලන්දත් එක්ක දැන් ඔබට ආපහ කතාාව මුලට යන්න වෙනවා. අට ඇන්දි සැල්ල. දීව්‍ය ලෝකවාසී සියලු දේවතාවෝ අපේ සක්ද දේවෙන්ද මේක බලගිහින් විස්තරයකි වහම් බලන්ධාසා වෙන්න මේ එක් ඇෙන්ෙ කල නිවරජුරක් එෙ කල මාත්‍ර ජතාතරය ඇරි රජරන්ගේ පැමණීම බලාපොරත්වයෙන් කෝමින්න සුතර්මමා දීව සභාව රැස්ව. කල්පන මාතල ඉතාමනයනේ. මොකද කියලා නිවසින් බලනකොට මාත දීවපුත්‍රය සුවිශේෂ දූතයෙක් බව දක්වන්ට. මහරජ අසවල් පාපකරමකට අසල්නිේ ප්‍රසෙන්නේයයි අපායන් නිමිරතුමට පෙන්න්න බව දැක්කා. මන පචච ලස්සන්ද කියලා ශක්්‍යද දකිනවා ලෝකයේ නිවවිධ ස්වභාව තේරුම් කරලා දෙද මාත උත් මන් සවිශේෂ දූතයේ බව නිකන් දතෙක්නවේ එකන් එන්න කියප්පාරමෙක්යන් වනමේ. දැ ඔබෝ බේ දරුවෝ ඥාතිීන් රට රලින් ඔටබයි රටර යනවානේ ඒගේ හම ඒරටේ තියන නොයෙක්තැම් පෙන්නන්නඩක් කියන්නේ. ලගම තියන පොන්ඩ කළඟටිට රන්නමේ. ඇත දඇලිවලට කඳු ඇලිවලට විශේෂ පූජනය ස්ථානවලට අයිතික ස්ථානවලට උබ කැද න ලක්ෂ ියද කල්ල. ඒගේ සුවිශේෂ දූතයෙක් මේ මගේ පුතා කෞද මාතරි දීව පුත්වයා. ඒ තරක්න මේ මගේ පුතා කියල දෙෙන අහවල් හවල් පාපකරම කල අහබල්ලහවල් නිවේ පැසනවා කියන නිම රජරුවන්ට කියල දෙනවා. හැබැයි ලස්සනම තැන මෙතනැ පින්නක් නෑ නිමිරජුරුවන්ගේ ආවුෂ ගවෙනතුරුම අපායන් දැක්කුවත් අපයි කෙලවරන ඕන බවදැක. අපයි මංහිතන මත් මේ පොද්ගානල්ල ලතින අපාය ගැන කවි. ඒවැ අරික්කා ලක්කත් කියන් හම්බොඩම. එතකොට එහෙම අපයන් දැක්ුව අපයි කෙළවරක් නොන බව දැක්ක සකටදේවේද්‍රය රජ ඉක්මනින් කැඳවගන එන්නකෝ කියලා මාතලීට කිව්වා. හැබැයි කිව්වේ තවත් දිව්‍ය පුත්‍රේ කියාවලාතෙන්ට. ඒ දිව්‍යපුත්‍රයා වහාම ගිහිල කිව්ව මෙහෙමයි සක්‍රදේවේන්ද්‍රයි ඔක්කෝම දැන් සුදන්තභාවේ ලැස්සලා ඉන්නේ. පර්ිමතුේ ඉක්බට එන් කියලා කිව්වා දැ ොහ දන්න දකල මතලි. බොහෝ කල්යවන එක දැන් අපහසු නිසා එක ක්ෂණයකින් හතර දිබ්බාගමතින සියලු නිර්යන් රජට මහරජ ව වසන ැන දරන ප ව ළ ින ැන ති දන දැඟ තුමා දැක ගත්ත. තේ හන්ස ැ ක් ම ්‍රති න් වෙලා හන්දයි. දියුත්වල තියවා හොඳයි එහෙමනම් අපි අමු කියල රජුරෝ යෝජනා කළා. දැන් ඔන්න එතැන සිට මේ නිමිජාතකයේ විස්තර වෙන්නේ දීව්‍ය ලෝකයේ තියෙන විපාක ගැන්න. මෙහෙම කියල මාතලී දෙව්ලොව දෙසට රටේ පැදෙව්වා. දෙව්ලොව කරායන රජ්ජුරුවන්ට දොලොස්සදුන් මැනික්මේ රංසායක් බඳු සියලු වලංකාරයෙන් ප හරි මණ්ඩිත. ල් පු ලක්ෂයක් පිරිවරක් කොට ගත් උයන් පකුණවාදන් යුතු බිරණී නම් දෙව්දුවගේ අහස්කුස පිහිටි විමානය ලකි දෙ ලැබන. ඒ දෙව්දුවද කුටාගාරය තුළ හාහන්සිපුටේ බොහෝ අපසරාවන් පිරිවරව් ගෙන ඉන්නවා. සීීමදුරු කවුලුව හැර එලිය බලනකොට දැක්කා කෞද මාතලියෝය එලසක නිම රජ්ජුරෝ. ස්තූප පහක් ඇති ඒන කුළු ෙවල් පහක් කියන එකයි. මේ විමානය පේනවා. එහි යහනමැද ලාපන දෙගත් මහානවවා ස්ත්‍රිකුද් ලොකුඩා දිවරතිීන් දක්කමින් ඉන්නවා පේනවා. තැන් කවදහන්නේ නිමිරජුරුහනවා මාතර ගතාචාරයග. සාරතිය මේක දැක් මට සතුරක් උපදවානි. මාතදී දේවසාරතිය ඔබ විචාරන්නේ දෙව්ලෝට පැමිණියම් විෂ්ටියක් විමාණකතව මෙසේ සතුටු වෙයිද. ස්ත්‍රීතමෝ කෙබඳු හපතක්තලෙත් මේ විදිහේ සතුටක් යම්ි දිවියංගනාවක් කළ නම්. ඒ මොනවිදිහේ කටයුතු කරලාදේ උත්තරීතර ශක්තියට පත් වනේ කියන ඔන්න දැම් මෙතැන් සිට අපි කතා කරන්නේ පින්කංමල විපාක ගැනයි. දැන්මාතලි රතාචාරයක් කියනවා ජදිීතෙ සුතහා බෙරණී ජීවලෝකයේ ආමාය දාසේ අහුබ්‍රාක්්මනස්ස සාපත්ත කාලං අතිිටින් විදිත්තුහා මාතා අච්ච පුත්හන් සකින්මා පිනන්දී. සං සංවිභාගච්ච සාවිමානස්මින් මෝද තීති. මේ මහ විශාල පිරිධක් පිරිවරාගන රම්මාලිගාවක වගේ දිවවිවාන ඉන්න මෙතුමිය මනුශ්සලෝකයේ බමුණකුගේ කෙදරක වැඩ කරන දාසීකී කුසේ උපන්නේ බිරාණීයගේ නම. තු මහලත් ඇතිම හිතන්න ඉතෙට ප්‍රසිද්ධයිය. ඇ හරියට ආගන්තක සත්කාර දැනගන දුරයින්දලා පොතෙකුට මවක් සතුටින් සලකුම් කරන වගේ හැමෝටම සලකපු ආගන්තුක සත්කාර කල කෙනෙ. සිිල්වත් වූ පරිත්‍යාගන නතු මේ විමානය සතුටින් ඉන්නවා. ඇගේ අතිත පුවත හරි අලස්සන පුවතක් ඒ දිවලෝක තියන විධ පංචතූරයෙන් ආදාදිය වරණා කරලා භාගිතුන් හඳ විතර කරනවා ඇය කාශ්‍යී පබුදුහාරුවන්ගේ සමය බමුණ එක්ෙ දදාශයක්. ඒ බමුණ සලාකදාන අටක් මහසඟන්නට පිරින මණඩ පනොන්දන්න. අවරුද්ධකට කියමුකෝ නැතම් මාසෙකට හරි සලාක දාන කෙනෙක පිතුල දන්නවන්නේ පේරුවෙන් පේරුවට එන්න දානවල් දැන් එ ගෙදෙට ඉහිල්ලා. තමගේ නොනට කියනවා එක හාමුදුර නමකට විතරක් කහමනුවක්ි තරවීදන්ක කල දානටත් පිලේල කරන්ඩයි කියලා කි්වා එක භික්ෂුවට කහවනවා එතකට හනු වටයින්නේ පොඩිමුදරන යන්නේ. ඒ බමුණ කියනවා දෘර්තයන්ට බික්්නය බිරිඳට භික්‍ෂූ කියන්නේ හරි දූර්තයෝ. එනිසා මට දම්පිලේල ක නැහැ කියේ කිවවායි. ම බෑ ික්ෂ හන්සල්ලට හම න පිළිටකිල මං කිව්වා. ඕගේ දිය නියත් ප්‍රචික්ෂේප කළ ස්වාමිනි මට හැකි කියලා මං කිව්වා කෞද දාශය බිරිඳට කිවවා බිරිඳ කැමතිවු නෙත් නෑ තමන්ගේ දුවට කිවවා දුව කැමැතිවු නෙත් නෑ අන්තිමට දාශී කිව්වා අනේ මට කරන්න පුළුවන්. පටන්නෑ හරීයට මහංසි වෙලා කැන්ද බාන් කැවිල්ලි ඔය ඔක්කෝ මහිතන්නක අටනමකට දන් දෙන්න අපේක දරකට කී නමක්ෝ කීදනෙ කෝනල විජපාත්තියක් වතෝ අව්වශය දැන්න හිමෝනන ගතකට තුන්දර කිට හමැති කේට නිසා විශ් ගන්නේ එතකොට ඒ අනිතක ගේන්නේ තුදේ දවල්දානගේන්න උදේට අට හත්තට විතර. මක දකලු නිහස්සෙන් පහ අපිට හැමදාම හීලිබා හැමදාම නිවිච්ච වැන්ජන. ඉතින් කැවිලි හැදිය පිළල් කළ තනියම සලාකය ලැබල දම්පිළිගන්නත භික්‍ෂ පැමණුනාාමු. හරීම ලස්සන්ට මල්වලින් ඔයාස්සගේ සරසලා විසේතාාසනක ඉඳුවලා අඩ සිය ක කිය්‍යප දදිහට දුරන්දර පැමිණිච පුතෙකුට කාලිකට පස්සේ දැක්ක අම්මතාත්ත අනේ පුතා රටඉන්ද ලේනවා. අහවල්ල හවල්දේ ක්ඩ කැමැති එන් සමය එක හදල තියන්න ඕන කියල හිතල හදනවා වගේ. ආදරයෙන් මහා සංගරත්නයට අරධන්තික පූජා කළා. ඇගේ ඒ සීලානු භාවයනුත් අතේ මොකත් නැතත් ලැබිච්ච්‍යවස්ථාවෙන් ප්‍රෝජණන් ගන තියාගවන්තගුණේ දියුණු කරගත්ත නිසාත් මේ විමානයේ සැප මීදනු අරජතුමනී ඒ විශිෂ්ට සැපය බිරාණී දෙව්දුවට ලැබිත නිසා එක බිරාණි විමානය කියලත් කියනවා. ඉතින් අපිට මීට වඩාද කාලේ. බ සමගන්ඳන්නට දහතර සල්සාාන්න්න හැ. අලු වරුද්දේ ඒ සතුරුව වනවා දීවිවෙලෝක පලවිනි දිවිලොකට යන්ද ලබච්ජයක. නැතන් අප අපායිමනේ. ඉතින් ඔන්න අතදව සේවා සේපත් කළ හැටියට අප සම්බුදු පිරිසට මේ දහම් රස විඳන්නට දායිකත්වය දරුවේ ආරම්භේ ශේපත් කලා වගේ තෝරපිටේ පල්ලේ වෙල අංක දසින් දෙකනවසය පදිංචි දිිෂ්නාාතවද, දේපල් දම්මිකා සහ ජනිතායන දූ දරුවන් විසින් දායකත්වය දරලා එම පල්ලේ වෙල තෝරපිටිය පදිංචි ආතාාව දාාරච්චිගේ වික්‍රම පාලපියානන්ගේ අනු එක්කෙනෙ උපන්දිනය අදඳනට යෙදීම නිසා. නිදක්තුරෝගේ සවේ ප්‍රාතරාකන්නවවා අපිත් අපේ යාආශිරවා දෙකත කරන්න අසිියක්වත් සජ වඩන්ද්‍ර තාත්ය ඔබට මේ පින ඒකාන්තෙන් ආශිරවාද දරාවක්ම වේවා කියා. සජීවත්්‍ර සිටින්න ිෂ්නා ආතාවද දීපාල් දම්මිකාත්සාහ ජනිතතා කියන්න දූදරුවන් සරත්වසන්ත බෑනවරුන් පත්මා ලේලනිය පසන් ක නි පුර මිනිි පිියාන්ට මිඳක්ුණනොගගේ ස්ව ්‍රානාා කරමින් වසල් විසිතුුණකට පෙරමියගේ නන්දාවති රත්නායකම්මටත් අරවිද ච්සිරි සහෝ ුරටත් පින් අන ෝොදන් කිරම් ගේම දේශකැන් වහන්සේ හැටියට මටත් සෙත් ප්‍රාර්ථනා කිරීම අපේ පන්න තුල්ලාගේ. ඒසා හුවරමුණක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ සඳහාද මංමගේ පොන්්්‍යාන මෝඳධනාවකතු කරනවා. ඒවගේ සමදායකත්යෙන් බලංගොඩ ඇල්ලේ පොල වඩුන්දේ පදිංචි තරංගා දිල්හානේ දියන්නේ සහ. ජAඒ තරදුු දිල්ශාන් පුතා. එක්ව ඒ දූපතුරන් වශෙන් මේ උතුම් පිින්කම සිද්ධ කරන්නේ දෙදා ශිෂියකේ ජනවාරි දෙවැනි දින. අභහබට පත්වනු වී දයාවති්‍යආදරනේ මෑණියන් ඇතුළු සංසාරගත. ගේ ിങ ര ശ හැ ് ോගේ ച ര വന ര ക. യ മത ං് യ ാට ോ කරണ ാ പ ോ പ പാ ോ് രാ කිර . ണ ാයක ര ാ හ ആശ രാത കරීමട. E. ിබ െ് යි പന ന . ආශිරවාාද ප්‍රානා රීමත් දම්වාී සිරිධනාට සෙත් පතන්ටත් නෙට ෆෙම් කාරය මන් ඩසෙත් ්‍රා කන්නෙටත් අපේ පින්න තුල්ලා බලාපරතු වෙනවා. එ සකළ ප්‍රාර්ථනා ඒවු රිංමිෂ්ට සිද්ධේවා ඒකාන්තෙන් අබිනව ජීවිත ගමන මේ වර්ශයදැන් ආරම්බුණු පලවෙනි ඉරුදින ඔබට සුභාශිරවාද කරනවා දායක්කත දරු පෙන්න්න තුල්ලාටක් දහම් මැසූපෙන්න්න තුල්ලාටත් හැම යහපතක් සිද්ධවේවා සිරු අධිෂ්ඨාන් සපලවේවා. අතුරුන්තරා <San> නැත් ෝ වෙෙවා සතුරුනැ ෙත්වා ේර්ඝායිශවී සම්පත්ති ඇති වෙත්වා කියලපි ආදරෙන් මෛත්‍යයෙන් ප්‍රාතරා කරනවා. බහැමට සම්මා සම්බදු සරණයි තම්මා සම්බුදු පිහිතයි. ආකහ සට්ටහාචබුම්මට්ట දේවානාග මහිද්ධිකා, පഞഞන්තං අනු මෝදිිත්වා ිරං රක්කන්තු සම්මා සම්බුද්ධසාසනං, ചිරන් රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්තිී. බැහමට සම්මා සම්බදු සරණයි සම්මා සම්බුදු හිටයි සාධහ සාධ සාධ මෙනෙත් පාමුල ධර්මානු ශාසනාවනි මට පත්තුුණනේ පූජනීිය වන්දනය ැ ද්‍ර හ ස ෝ දි ප ස වා ්‍ර ර්ത කරන. තු ර් ම බෝධය පිනිස්ම ුසල් හේතුව යික ්‍රර්ത කරමින් මලෙන් විරමයක් ලබලෙන් පසුව ධර්ම සාකච්ඡාවේ දී තවත් ඔබට අපට බටනා කාරන ර්මානු කූලව සාකච්ചා කරනോ. ැඳ ෙත් සමග පම සමග හම ത . අ ධර්ම . ආරම්භ කරන්නට අපි සුදානම් වෙන්නේ. අලුත් වසරකට ඇවිල් අලුත් වසරේ පළමු ධර්මසාකච්ඡාව මෙත් පාමුලින් නොබට ලංකරන්නේ. එක පැත්තකින් හොඳ ආරම්භයක් අළුත් අවරුද්දට අපාය බිය දැකලා. ඒවගේ දීවිලෝක සැපියන්ද කලා දෙකේමත් ඇලෙන්නේ නැතුව හැබැයි දිවිලෝක පැත්තර අරකමක් මේ ධර්මය අවබෝධ කරගන්නට තිබෙන ඉඩකඩ හදාගන්න පුළුවන් නිසා. එනිසා මහිතන්නේ අලුත් අවුරුද්දේ වටින පනිවිඩයක් තමයි ඔබගේ ජීවිතයට. මෙෙ පාමලෝස්සයේ ලංකරන්නේ ජාතක දේශනා තුළ නිමජාතකයි පිස්වන් වහන්සේ විසින් දේශනා කරන්න ඒේදන ලබන සතිීවර කරන්න පුළුවන්ගේ. ලබන සතිීවරන්න පුළුවන්ගේ නිම ජාතකේ ජතකක් කතා පොත්ව හන්සේ තුති වෙනම ජාති කතාවල රසවත් භාාවේ පැත්තගින්තිබෙන සහ දර්ශවය අනි පැත්තෙන් මනිස් ජීතයට කොච්චර වැදගත් තොරොතුරු සම්පාදනය කෙරෙනවාද. කොතරම් මඟ පෙන්වීමක් ලබාදනවාද කියලා හිතුව හාම. ඇතරම අප මංතන්නේ පසුබටෙන් හොඳ නැහැම ඇැතිනම්. මේ කෙරෙහි නැබරුවෙන්නට කාලේගන්න පපරාධය. අලුත් අවුද්දේ මවට ආරාධනා කරන්නේ මෙත්නෙත් පාමුල තුළ ජාතකතා දේශනාවන්. ඔබ පොත කියවන්න පසුවනම් නැවතනවත ශ්‍රභණය කරන්න. ඒක වඩාත් වැදගත්තේ සමර පොත්් කියන ොට නීවරනතුවෙනවානි ඒන මිදේ වගේ හොඳට මතුවනු සහරයට ති නිසා ඒ පොත කියවන්නම පහසුනන් අපහසුවගින්තොරෝ රසවිදනය කරකරම හන්න පුලන් ප්‍රහමුදුරු දේශනා කරන ශෛල්ලිය විලාසය. එදායින්දලම මේ දක්වායි ආකාරයමයි. උහන්සේ දම් දේශනාවක් සිදුකන්න කොට. ඒ දේශනාව මතක හිටන හැටියට කියදිින් අපි හාහමුදුරට පුළුවන්කවත් තිබෙනවා. ඇතනේ එක් පඇතකින් පූර්ුව වාසනාවක් පිනක් නිසාම වෙන්න ඕන. තවත් පසකින් උන්හන්සේ සරතභ්‍යාසේ නිරන්තරයම යෙදෙන වුත්තිය උන්වහන්සේ සඳහම තියෙන විශෂයෙන් උන්හන්සේගේ මුල්කාලය තුළ ගරු සේවේ උන්හන්ස කටයුතු කළේ ගුරු සේවෙයි තිනේ තුළත් කෙනෙකුගේ හිතට දැනන්නට කතා කරන්නට පුළුවන්කමක් තිබුණා. ඒ හැකියාව මේ අනුශාසනාව තුළ එවන තම් උනාහසගේ දේශනා තුළ මොනවට පහැදිලිබෙනවා. එනිසා බොහෝම සතුටින් එක පැත්තකින් රසයකුත්තුඳගෙන. අනිපසින් ජීවිතේයට ඒ දහම්කාරණා මතක තබාගන්නට පුළුවන්න්නාආකාරෙන් ඔබ මතකේ තබාගෙන ශ්‍රවණය කරන වගක් දන්නවා. එනිසා හැමදිනාටම මෙ ලැබු අලුත්වර්ශය පැමදිනාටම ජීවිත ජයගන්න පුළුවන් ආත්ම ශවාසය ගොඩනගෙන. ඒවගේම ධර්මකාමේ ගමනකට හිත වැඩි වශයෙන් යොමුවන පවට එමනත්නම් අකුසලයට බියවන ලැජ්ජාව ඇතිවන කුසලේ ඇතඒවගේ පිනට නැඹුර වන වර්ශය්බවට පත්තේවා කියලා ප්‍රාර්ථනා කරනෝ නොයසේ නම් ඔබත් විනාශයට යනවා අකුසලයට පවට නැබුරුවීම මත මේ අවුරුද්ධවට තවත් අසීරුවේවි ඒවගේම තව බොහෝ දෙනකුත් ඒවකට ගෙනයන්නට ඔබ කටයුතු කරනෝ සහ රටක් වශයෙන් අනේ පසින් මුළුමහත් සමාජයට මේක පිළිලයක් බවට පත්වේෙන. සා මෙ සියලු දේවල් මතකයේ තබාගෙන අපි ධර්මසාකච්ඡා වේදී තවත් අපි හාමුදුරන් වහන්සගෙන් අවවා ධනුශාසනා ලබමු ජීවිතය ගොඩක් නගාගන්නට එවගේම සසර ඉමදකින්නට අකුසල වසාගන්නට කුසලය හිතේ මතු කරගන්නට මේ අපි හාමුදුරන් වහන්සේ පහදා දෙෙන ධහම්කාරණා වැදකත්වේ. අපි ධර්මසාකච්ඡා ආරම්භ කරන මොහොතති මේ වසරෙත් තවබොහෝ පිරිසගගේ සිත්තුලට ධර්මයෙන් සියලු බාධක කම්කටළු බිඳගෙන බාධක ජයගෙන සාර්ථකව ඉදිරියට එක් ගොස් ජීවිතය සනසවා ගන්නට අනුශාසන ප්‍රාතිහාරය පාණ බහන්සේට ශක්තිය දහිරිය දුක් නීරෝගී වාසනාගුණේ ලබේවා කියලා වර්ෂ ආරම්භේ පළමු ධර්ම සාකච්ඡාවේදී ප්‍රාර්ථනා කරන ප්‍රේස්වාමිනාස. අපි සාකච්ඡාාව ආරම්භ කරම්මුූ? පාය පිළිබඳව වැඩි වශයෙන් කතා කලේ අන්තිම විනාරි දෙක තුන්නේේ දිවලෝකට ගිෙල්ල දැන්වල නවතගෙ ඉළඟවර සතිය තමයි ඉනග සතිය තම අපි දිවලෝකයේ හොඳ තැංවලට යන්නේ. දිවලෝක ගීනකොට පිහමුදුරනේ සදවුලෝක න අපප සාමානයක යන්න දිවලෝක හයක් ගැන ෙකොට නිමජාතකෙතින දිවිලෝක හය ගැන්නද තව ඉ හට පිස්තරෙනවාද සදවත්වාසනාවන්ත ධර්මකාමී පින්වත්න්නේ සදවුලෝතලයේ තමයි ඒ පෙළපොතය තියන්නේ දීවිවෙලෝක හය ගැන තමයි එතකොට දැන් අපිඉහිතම කෝ චාතුරර් මහාරජක කිය ලවචන කියරකොට. ත අපිට මහාරාජ්‍ය හතරත් තියනෝ කියලා වැට හෙනයින්. චාතුරර් මහාරාජි නමේම තියනවා ගැන හතරන හමයි. ඉතුට අතන මහාරාජික ඒ අවට තියන ඒව තියනවානේ ඒ අවට තියන ඒවත් දීවලෝක වල ඉන්නෑම තමදැෙ එකම නගර කෝහ රැසවෙලයි නව එකම දීවලෝක ශෝක රජිරුව රජකන් කලා සො. නපදවලම ඕ දැෙමයි ද අපි ලංකාව කියලගත්ත උදාහරණයක් දීවිලෝකට උදාහරනයක ලංකාව දීවිලෝකයක් වගේ නෙමෙයි එම කරන්න හමදේ පුත්්සා කලාහ ොරොද න ට රත් පොදයි ලකාව තාමපා තාමපායක් ලංකාව දවිලෝකයක් නම්. කොලොබට කොච්චර පහස පන්තියනවාද කොළම්ඹයි අපිහිතමුක ඉගන කියා ගන්න දරුවන්ට ලොකවිස් කොලෝල. තියෙන පහසුකන්තියනවද ප්‍රත්්‍යන්ත දේශවල නමුත් ඒ ක්‍රීඩා බාන්්ටිකවත් සංගීත බාන්ඩිකවත් නැති. පොල්ලතු මෞවකි වින් පොල්ලතුරුල්ල ලීතන්ු හිටවල හරි රතුු සාලාාවක ඉන්න ඇත් මනුෂ්‍යෝනය මේකම රටක් ඇතුලනෙමේ මේකකා හගයට තේරු ගත යතු දෙයක් මේ හෙමයි. එකම රටක් ඇතුලේ තමයි මේ 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 කොලබට කිරි අපිටැකි ගමට කැකි අපට ගමට කැකිරරි. එතකොට ඒ වගේ දීවිලෝකවල ප්‍රාන්ත තියෙනවා හ දවිලෝක ප්‍රාන්ථ දැන් බුදුරජාන් වහන්සේ පහළවෙන්නට භාරතය තෝරගනිද්දී බැලුවනේ මධ්‍යභ ප්‍රදේශයේ මධ්‍යම ජනපදය උපතින්ට ඕනක ද එතකොට දීවිලෝකෝලත් ඒවගේ විවිධ අනුශාකා තියෙනවා එකබ දීවලෝකය තමයි හැබැයි ඒ ඒ ඒ ඒ අය ඒ දිවලෝකට වාසය කන්න ඒක පිනේ හැටද කැරන එක. එකන් චාතු මහාරාජිකයට ගියා හම ඔය දිවලෝක හතරම් එක චාතුම් මහරාජිකේ තින කොට සතරම න්නවා. කොඩට සතරම ඉන්නවා. එතකොට අපිට උදාහරණයක් තව කියන්න ගත්තොත් දැ මෙහම කිය මපි වැඩියම පින්කරපුයි ප්‍රබල පින්කන් අල්පේශක්ගේ මහහි ක්කී කරප කියන්නරන්න වැඩියම පින්කං කරපු ඇතමයි මධ්‍යිය කොටස ඉන්නේ අනිත් අය මූලික දීවලෝකයේ ඒ ඇත්වම තමයි ඉන්නේ යාමේන යාමය එක ැම හොඳම පින්කම් කරපුවා පිතම කොළඹ කියලාඕ එතකොට අඩුවෙන් අඩුවටඩුවටඩුවට ගිහිල්ලා දුෘෂ්කර ප්‍රදේශල ඉන්න අඩුවෙන් පින්කං කරපපුවා අ. දැන් ඔයා අතර පලන්න්න න්න ඔම් බොද වන ආත්ම භේ බෝසතුන් පහලෝනේ සුසිත දිවිවලෝගෙන. ඒෙමයි. අර තිවලෝක හයට වඩා ප්‍රබල මට්ටම ආධ්‍යත්තික තරමයක් ඇතිය ගහිීම පොතින්නේ සුසි දිවල. ඒ අඒ දි්‍යලෝක සදව්ලෝක කියනකොට ඒලෝක හියි ත්‍රවලමකදතවට තුසිතේ. අචත්රම මක බ බද්හකෝරය පහල කරන්න බෑ ලේසි ූමියක ඒකන අප කියන්නේට මගුල් සක් වොල කියලා අනන්තසක් වල තිබුණත් බුදු කෙනෙ පහලවෙන්න මේක් වලට අයිති මේ කොටහසේ විතරයි කියරනම කියන්න නමයි අනත්ක් වල බුදුුවරු පහලවෙන්න ජීවින්ඉන්න ඇ. බදුරු පහළවෙද මේ මනුලෝ තලේ පමණයි කිය මේ සක්වල ඇතිලකරක ද ඔොත්න තකොට දවිවලෝකහය ගැන කතා කලාට. එතකොට දෙවිවරු ඉන් පරිබාහිවත්තින්න වන ද මනෂ ලෝකේත් පූමාට දෙය ඉන්නවාවන ෘක්ෂදව ඉන්නවාන. යින්නවා ඒ අයි එහෙම වෙදිි. ඒ දේවතාවෝ දිවවලෝකට ය අන්න කරම් ප්‍රබල පින්කක්කරපුයි නෙමේ ඒකොල්ල බීනිිසුන්ට සමහර වෙලාවට ඒගොල්ලු දේවත්වයෙන් අදහනාය වෙන්නක් පුොළුවන් . ඒවත්ය අදහනාය වන්නත් පුළුවන් දැ මින්න්නේේරේ රඇතුහම් මින්නේේ දවියන්න වන දෙදවියවුණ. ඒවගේ රංවල මිනිස්සුන්ට උදවපකාර කරපු උත්තමයා රංවල දේව දවුණා ති ඒවගේ මිනිස්ු විසින් ප්‍රාමාණික වශය යම්යම් හේතුසාදක මුල් කරගන දේවාත්ම බාව පනවල දයනන් එහෙම පැනවීම තුළ යම් බලයක් ොඩ නැගෙනවාද දන් රංවල දෙවියෝය උත්තමගෙනෙ හොඳ යහපත් ගතිගුණ තිබුණු කෙනෙක් මිනිසුටු දෞපකාර කල කෙනෙේ ඔහු නමතිදින ඔහුමිය ගට පසු නමදිනෝ දේවත්වය සලකන. එහම වෙන්න වෙන්න වන්න ඔහු පෙන වැඩියෙනවවා ඔු ේව න්න ලන්ද වැඩි වෙනවා පි වැඩිවවා. පින් දඩදෙන්ඩල් ආත්ප දේවාත භවයකම වන්නත් බැරිකමක්න ඒ එකක ස පුුසුව එහම උපදිනවා ඒමයි අද අයට සදව්ලෝ තලවෝට ඇන්න කරම් ප්‍රබල නෑපින. සමහනට සමහ දේවතාව නැවත මනුෂ්‍යයන්ට පිහිටවියීම මුල් කරන ජවත්න නි. මනුෂලෝකම උපදන්ට ඒ හේතුවක්්‍ය න ද ද දැන් අපි හලතියන බුද්ධදේශනාවය අ අපි දෙවියගෙන වැඩිපුර කතා කරන්න ඉනඟ ත වැඩිපුර කරහ කරම බුද්ධදේශාව තියන අපිසනදද වැටකයියාමල පූජ කරලා දීවලෝග ිය ති හා ලොකු පනක් නෙම හිමටල එතකොට එකකු තැ පුලුව එතකට මේ ූමාටතු දෙවක කනෙක්ෙලා යිපදිලා ඉට තරහින පොිනක් කරන්නට ඇත්තේ ඒ මේකැනේ පිනේ ශක් මතද දිවියලෝක තීරණය වෙන්නේ නෑ හි ශක් ඕ හිතේ ශක්ති මතය තීරණ වෙන්නේ දැන් දෙපර ම කද වැටකේ ම ටකය මල පෝජ කරලා අතිශය ප්‍රීතිමත් සිද හදා ගණඩ තින මර්ණ මන්තකේ ද. ඒයගන් එතන තමයි වැදගත් තැන එතකොට ඕ අතිශය ප්‍රීතිමත් සි අරක හර කල සිය ලෝබ පින්කං පසුබාර පොංචිපින් ය ඉටට ලොක පින්කම් කරලා තියෙන කෙනේ . ඒ අපි තේරම් ගන්නන අපි අපි බලන්නේ අන්තිම කෑලන්නේ වැටකොු ල පොජො කොල හම වැටකොළු මල පෝජකර එක හරි ඒක යකරපුූ සමට කටන පින්කක් කරන්න ඇති. ඒම මහට ප්‍රමාණ දන්දෙන්න්න ඇති මාසික දන්දෙන්න්න ඇති. ඒ ඔක්කොම පරද්දල වැටකොළු මල එක ඉසරහට අපිතල අපි කර චිත්තත් ප්‍රීතිය ඇතවා පි ට චාරක ට ප එක හරි වැදගත් ප හන සමහරු දෙන්න වාල දෙන්නවා ඕ කියන ම ර ට දුන්නම හිටත් දුන්න කියලා. ඒ ප්‍රතින් ොිනසල්ලකු යනවා හිතේ ප්‍රතන දැ දැ මානවත්වේ පැදිලුම් හින දිවිලෝකටගේ ඔය පුතතාගේ පහතාක ොක්කොම මානවත්වය තියෙනවා. හෙම. මලු විමානවත්වෝම නිර්මිත වෙලා තියන්නේ. මේ මේ මනුෂලෝකද කන කරගත පින්කං. ඒ අවාසන්න පින්කම විතරයි අතන දෙවියෝ සිහිපත් කරන්න දැන් මමුකලම් මහරතනාන්සේ දිමතුන් අතර අගතන්න තුරට ලබ වදාල නිවන්හසේ දෙව්ලෝට ඩින. වැඩල අහනවා දමාහනගෙන් යයා මොන පිනක් කරලද මෙහෙට ඉ පදන්නේ මොන මකල් කරලාද. එතකොට කියන මේ කො කොම පිලි තුරත්්දන්දුන්න ඕ ඒක පින්නේ ඔය විදහටඒක් කනන්න තමන්ගේ කරපු පින්කම් මතක් කරලා අන්තිමට මතක්කට පිංකවයි කියන්නේ. එකනේ අන්තිමට කියැන්නේ මරණසන්න ොහොතද. ඉසල කරලා මර්ණමන්ච මතක් වුණයි. ඒකන තාර්දැන් අපිට සමාර්දේවල් තියනව දැන්ගවය සාමාන්‍යයෙන්ල ඕකෙ ජීවිතය තුළ නිකං අර්ගැන්වෙනවානේ මේ පළමු ප්‍රේමය හරි සිහි් නිතරම සිහිර ැගෙනවාගේල ගහිවතර නිකනම් කියැන පලවෙනි ප්‍රේමය රමයි මගේක හරි මතකත්තියනකට සුන්දර කිය කතා කරන. ඒවගේ එකන ඒක අපුඩි ආශ්වාදනය. ඒවගේ අර තමන්ට වැඩිවයි කරපු පින්කන් අතන වැඩවශ නාශ්වාදනයවු දැනුදත් ම තක මත ති ඇතරම. සුළු දේදයක් අප පහිතමකෝ සංගික ධානයක් දෙනවා? සංගිකධාන දීලාඒ එතකොට ඒක දැනගත්ත යම්ගිල ජාතකක් න දර කොටකාාවට හැබැ පිරිසිතුයි හරියට තල පවක් බැඳල එනවා. දඟර තෑහන ප්‍රමාණක සංකධානය දුන්නේ සන්හන්සල තේමයි උන්ගල වැඩම කළ හම උන්හන්සේලා ධාන වනදරල ගොඩක් බන්නකිව නෑගේමකිේ චුට්ට බනකිවේ මක ැත්තර සක්ති දවස්සේ න රි මාරු වැඩේ කරන්න. තියෙන ආදුරුන්ගේ අඩුව කොචරද කිෙනවන ඒ පරද හාමුදරම දාන්ට වාඩිවිරජ පිිකට පුජකරපු ගම කිව්වා පාන්තකල දෙකක්. එකක් එකට අලික දෙකට තියපැත්තයි යන්නත්ත යන්නත් ඕ හි සංශිපිත වනත් තමයි කියන්න ඕට හිදි කොහොමුණත් ගෙතර ඇවට කතා කළ කිවේ. අප ආන්දුරණින් මේ හරි ආශ්චර්යයක් වුණා මට මොකක්ද කියල හිතාගන්න පැතාම මොකක්ද මේ කියලා ඇහුව මගේ එඒ දානදිල ක්කොම ියට පස්සේ හොන්දට සුතු වවැදපු ත්‍රවලත්තිිකදදිිකට තියෙනන සුද රවුලක් තියන ලපාව කොල්ු බැඳ ගත්තු උතුරු සල්ලුවක් වගේක කුද්දාගත්තු නව කොන ලක්ව වගේ ුත් කරේ තිබුනලු එ ොරකොට හිටග හිටියගේ ට්තුුගව. දැ අගොල්ල හමුදුරු පිටත් කළලා දැන් අන්තිපට දැන් මෙයා පේනවාමතෙන්ද පෙනුනහම සයේ ඇයි කෙලගම ආහාරටිකක් ලබාගන්න. දැන් ආහාරටිකදදීලා. හරිගස්සල පාර්සලදදෙන්න්නටක කෑම් කාලයන්නදක හොන් කොලු පර්සලද කියල පර්සලේ දීල වතුරක ගේද ගෙට කියියන්නන්නේ හඩිින්ගරනෑ ගහිල්ලන්න කොට නෑ. පේන දුරකත්නෑ පේන දුර දෙපැත්තරම ලමයියවලතිනවානේ අරසිය වතුර ඇහැ ැවතින් හන්න ඇතිවතිකුතේ බලට කියලා ලමයි එරයක් පලාාතකවත් කොහෙවන්නේ. ඒගේ නිම් මහත්බූත සිදධයක් නෑ ද මයි. එහ මේවා හිද වෙනවා ඒ එතකොට දැ එතකොට ඒ පුද්ගලයා හම පෙනී සිටි සහල්ලාට දෙවි කෙනෙක් වෙන්න පුලුවම් අනිපැත්තෙනෙක් වන්න බැරිද. ඇත්තරම ඇත්තම කියන්න නම් ඉසල ස බණකිවේ මම ඒ පින්කන් ගෙතර ඒම එකසිය පහලොවක් විසක්තු රගහිතන්න හිටිය මංහිතන්නේ මංකිවේ බට කිසිම දැකයක් නෑ නිතුමා කළගත්තු ජීවිතය පින්කංවලට අනුරූපව ඉන්න දීවි ලෝකකි. ඒ දැන ගති කිෙකකං කිව්වේ එක කල පින්කං හැ අනුමාන කරන්න පුළුවන්න්න අනුමාන ඥානය මක කිව්ේ ති එනිසා කමහර දේවතාව සමහර දේවතාව මනුස්සපත් එහහි ඒවාසය කරන පෙනී නොපෙන් පෙන ඉදිමින් නො පෙන යනවා ඒමයි දැ අපි අහලතිෙනවන්නේ මං මගේ මත හැසි සූනියන් දේවතවාවන් හසේ වගේ අ කුඩාවට පිළිල ඉස්සල්ලා උසගෙහිල්ල නැතිවලා යවා. එහම දවතාවයි ොද අපිට හොඳම සාධකය දන් දෙවලුවක් නෑ ඔක්කොම තියන්න හැ කියනයට දැම්මේ මෙතැන් සිට ඉදිරියටටන දදිව විවාන පිළිබඳව කලු කතා කරද්දී ලෝක විවාාගෙන පොඩ්ඩක් කිය දුන්න හොයි හිතන ලෝක සැස්ම දැ පහලින් තියෙන මේ අපායවල් හතරයින ප්‍රධාන කොටගන්නේ එතකොට මැද මනුෂ්‍ය ලෝකයේ. ඉති උඩල දව ලෝක එතින ඉහ රූපාචර අරූාචර පට ලෝක ඔය ඔය සැස්ප තුළල. දුරජයන් වහසේ ලකවිග්‍රහයි වතාලේ දැ ෝකං ෝක සමුක් පහදන් බතුුවන් රුවත්න්න ලෝකයි ෝක ඉපදීමයි ලෝකේ නැතිවීමයි ලෝකේ නැති කරගන්න ක්‍රමයයි මං වදාරන්න කියලන්න කියන්නේ ඉතිංදේවතාව යම්දිවේ ලෝකයක වාර්යගන්නවාද ඒ දේවතාවන් අතරත් මහි ශක්ක්‍ය දේවතාව හ ල්ි ශක්ක දෙේවතාව ඉන්නවා පට කියයාග නොම දුසිිත දිව ෝකේ අනනි සියල දදිව ලෝකොල්ට විිෂ්ටයි මේ මනුෂ්‍ය පතය සහිත ඇතුළත් මේ මකුල් සක්වල තුළ අපට දල වි් එකකත් මහ පරම ාග්‍ය. අට විලෝකයේ වෙනම නැහැ මේ මනුස්සලෝකමයි කියන එක යම් පොඩි අත්ක් වගේ තේන තවට මනුසලෝකෙත් දෙවේ ඉන්න. ඕ මනුසලෝක දෙවරු න්නවා ඇත්හම හමකක්යව සම්මුතිදේව පරමත්ත දේව විශුද්ධ දේවාදී වන් දෙවරු පස්කොට දකින්න. ඒමයි. එතකොට ඔය කතා කරන්න ඇද අපේ මහත්්‍යයා මනුසේ නෙවේ දෙවිය කියලා කියන ඕන යමිති බිරිදක්. මගේ නෝන නෝන කරෙක්ි කරන්නේට දේවතාවයක් වගේ මට එච්චරට ආරක්ෂා සසන්න තියන එකම ආශිරවාද චර කියල කියන ඒ ඇත්ත කතා කරන්නේ ඇද සම්මුති දේවත් ඉස්සර රජවරටකවේ දේවන් අහග කියලන්නේ ඒයි යම්කිිති කෙනකේ රංජන්න තීති රජන් කරණ කියන්න යමගේ සනහනවාද ජීවිතය සෝහම්බත් කරනවද දෙයාන රජරු එතකොට එතෝට මේ අද රජවරුන්ට හෙම දෙව නෑ නීද? දෙවරු ඔහ ගන් ගල් කොච්චර වටේ මොන පවරමදලති බත්ගහි දැන් ඉන්න. රජානමේ තකට ලන වචන මෙයාමාරු වෙලා රජානම තකට ලදින්න අකුරුමාරුවෙලා ජරා වෙලා ඒක අහන්නම දෙයන්න එච්චරකට හෙරකිත්. හිති ඒ අය පිළිගන්නවාම කොඩිල අමයි මේක උඩ ඉන්නවා ඒකුල්ලන්ගේ තෙවයි එකකුලග ම ලංකාවෙන කන ඒකන වැද ඒක ප්‍රස්තියන්නේ. න් මනුණුවත් ක වන්න කියල කියන ැතවච්චන කෝම් කියනවා අපි ිතරැක් ප්‍රවෘතිධනකොට පිප් ගල හරියන්න ළමයිගේ ඔලුවට යන්න මනවාද ද මමා ලෝකයට අපි මොනවා කියල දෙඩ දෙ කියලා හිතන්න ඉතින් ඒවගේ පරමත්ත දේව කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ වාසය කරන බොෝ ගුණ දහම් වඩන්න රෝක් දේවතාව වනස්පති දේවතාව කියලා පියගොලන්න කියන්නේ තකොට ගම්ාර දවතාව. ූ මාටු දෙවියෝ. බූ මාහටු දේවතාව. ඔය ඔකෝම දෙේවෝ මණඩලයන්නේ මෙ දැං අරතුතැහවනේ බලවත් මතිහින්දද පින් මනසල ගුපති දෙෙනකෙන වා. නෑ හෙම එකක් නෑ. තමට අ අරදිවෙලෝ කොලන්නට වඩා මහ පින් කලායි මේය මනුශ්්‍යලෝක ඉඳගන්නම මනිසුන්ට පහිටවෙන්න ආපුවායි. ඒ වගේම පින්ඳහන් කරනවා වෙහර විහාර සකස් කරනවා. ඔක්කෝවයිදවියලෝමගේ මක්ේද ර කහ පවත්න්න දැන්වය මේ පරුමක සුමන කියන ප්‍රාධීංශවිපාලකය තමයින්නේේ තමන් දෙවියඕනේ ර සුමන සමන්ධී රජාණන් වන්නන්නේ එැන් එතකොට දැන් ඒ ඒ දෙවියෝ තෙතකොටය පරමත් දවක කියන කොටාශටි ඇතුළත්වෙෙන්නේ කෙනෙ මනිසු කියන සුමන සන්දයෝ පෙන්න ඉන්නවා කියෙලන සිරීපාදයන්නයි මේ අවාරට සිරීපාදයනකොට කියන සුද්දු ඇඳගත්ත කෙනෙක් ඉහළ මල්ුවේ එහෙම පැදකුණු කරන පෙනු ිහිලබල හමනෑ කවර. ඒගේම තව සුමන සදයවන් පළබඳ හිම විශ්වායන් එක කතාරපු බොහ පිරිසින්නවා තකොට ඒස්සුමන සමන්දවියෝය වගේ ඒ දේව කොට් ආාශයන් ඉින්දක දෙවියෝ වෙන්න පුළුවන් එතකොට කළු බ්ඩාර දෙවියෝ වෙන්න පුළුවන් මෙ මේ ඒ දේවල්වලට අධිගරු හිතවවිකිල අපි හඳු වන්න පසන්ස. ඒගැන සිරීපාදියට ශ්‍රීපාදස්ථානයට අධිපති සමන් දෙවියෝ. එතකොට ඉන්දක දෙවියෝ නමුුණුකුලට අධිපති. එතකොට ජයිස්වවිම් හා බෝධියයට අධිපති කළු බන්්ඩාර දෙවියවා. ඒ එකට ඒදේම කොට්ටාශේ ඒවා රකින නිසාත් ඒ තැන් වල න්න. ඒ සුරක්ෂාකරකට පින් ලබනු සුරක්ෂාකරට පින් ලබනවා. ඒකැන පිනේ අඩුමක් නේත නන පිියටුවන්න මේ ඒක ොක ලොක වගකීමක් භාග්‍යතුන් වහන්සේ සීපාද පත්මයේ සුරක්ෂාකරගන්න එක. තැන් ඒයි සවිශේෂයව තට ඔක හිතනකොට මට පහග දස හිීතදඇතමයි ්‍රීපාදට සුමන සන්ඳී රාජත්තව වන් වන්සේන්න්නවා. හරි. න දළනදා මාලිගාවට තහවල් දවතාව කිය විශේෂ දවතාවක් කියින්වන ශස්‍රනමාමක ක සීර දවරු එත්තද වඩිනො ඒක වෙනම කතාාව නවත් ඒකත් එහම ඉන්වානන්කිට මට නිකන් හිතවිල්ලක් ඇැව හෙම ඒගේ බොහෝ දේවතඕෝ ඇත්තටම පලවත් පින්කල ඇය මනුසලෝක ඉදක් පුුවන් ඉතා පුුඩා පින් කල දීවිවලෝකින්ඩක් පුළුවන් හැබැ ඒ හොඳර මතක්තිය ගන්න අපි අන්තිම චේතනා වෙතිවෙච්ච වෙලා තමයි මූලි ප්‍රතින් අල්ලදන්න. වා වා දැන්ඒ ජනකකාරමය ලබා තුන්නේ පෞෘති විපාක වශයෙන් හ පිටු පසික් කල පින්කන් එෙනවා හොනට දැම්බට බොහෝම පවි කාලක දාන න්න හෙ දාන දීඩිරල මච මු බනකිල්ලෙ අමාරු කාරෙක දැන් අපි ද දෙන්න මේේ කියලා. ඉතින් බණ ඉවරවෙලා අන්තිමටම කිව් අප හන්දරනේ අර කියයාපොටික මංගැ දැනගරත කිව්වේ. ප අම්මතාත ජීවත්නේ මෙහෙම. කොලි කරල ජීවත්තු වන්නේේ එතකොට අපේ හන්දරනේ හදපි ඉන්න තනට පැමිණෙන්න්නට ශක්තිය ලැබිච්ච වෙලාේ පිනත් දහමකරගණන්නනම හැමයිලා කල්පනපට පින්න ති සාතමයි දුක්විදින්න වනේ ජීත මුල් කාලේ දැන් අපි පින් කරගතය යතු කෙන තැන්ටමං ඇවිල්ල ඉන්නේ. එතකොට මට මනුසලෝකය දදිවලෝක බවටු පත් කරගන්නට පුළන් දැබම මනුසලෝක දිවිලක බු පත් කරගන්නේ. අ ද මනුෂලෝක දවිවවි ලෝකර ගතු මනිසුම. ඕ දරම කිවනේද පුතා මෙලබ දීවිලෝකය අපපයි එකකම හැත හැට කියල්ලර කවිපන්තියක්කෝ මතකද ඒම. මේ බලන්ට බැගේ කිවල් ඉහබල්ක අපි දවිලෝවාගේ කියල සුව සම්පත් නොවාඩුව ඇත පිරිලා තාමය සමගය ඇත්නම් පිරිීලා. සිනාමුසුුවඔනොවනට දැනිල ජීවත්වන තැන දෙවුළොවමැවිල ඩවයුුවලක්වැනි අඹු සැමි දෙන්න සමගින්දරුවන් සතුටිංන්න ලදදයකින් තුටුවීමින් ඉන්න, ඒවලව සිර තැනින්දේ පෙන්න්න අලුලත් ගන හතාගට බෑ මොන මොනක් රජ මාලිකාවක ති සැපවා දව ලෝක නමුස්ත ඉති අර්මගිති පුංචි පුටිය වුනත්න හරි ජනසිල්ලින් සතුුට කාලබිල එකනක හිනා වෙලා ඉන්න න එතකොට දැ ඔය කියන විදිහට. කොට අප හන්ද්‍රණනද ඒ හිතේ අර ඔබහන්සිකි් වගේ දි්‍යලෝකයට යන්නට හේතුවෙන ප්‍රීතිය මනුෂලෝකයේදී අත්්‍යනීම තුළ ඔබහන්සිකි වගේ ඒ තරං අපිටික හිතාගන්න බැරිවේ විදිවිලෝක මනුෂලෝකය අතර සැපේ වෙනස. එ නමුදු අර කිතේ චිත්ත පීඩාවක් නැතුව දිවිලෝක වගේ සමාර්කය වගේ හිතාරි පීතිය දදිනීමම දිවියලෝගින්නවා වගේ දෙැනෙගැනෙකිහිදන්න දන. ේ හිතලෙඩ නැත්තං ගතලෙඩ වනත් කාාතකට ආරෝග්‍ය පනමාලා බා සතුෘ්ටි පනමන්දන්න විශ්වාසා පරමාඥාති නිර්්බාණ පණමංසකන්නේ එතකොට බලන්ද ඒක පැහැදිලියොම කියීනවානේද ආරෝග්‍ය පරමලාබේ කියන්නේ ඇත්තටම ගතේ නිරෝගිකමත් ඕනෑ ගතය රෝගබාද තිබ්බත් පේපුතාගේ ස්වාමිදීන්නයට ඇස නිපවනෝ ඔය එදිහා බලන්නවදධතය හිටියෝො ේදගෙන් යන්න ගිංි පේතරින් සැරට කතා රත් තරග ලඩේ දහගුණයක් වැඩි වෙනවාන එ ලෑස්ෙන්ද ම අපිට බේ ර මක්න දෑස් ෙන්ු අපි හිල්ලේම බලදන්න ීල න්න බෑන ටික්ල ඉන්ඩවේන පියාරයියම් එහෙම කියලා යෝජනා කරගන යා ගැන හොයනොකොට බලනකොට පුදුමාකාර සැන සීජීමක් සහිත දීවිලෝ ැක්න රෙන් එයාට ගතේ ලෙඩ අමතක වෙනවා ඒදිික අපි අනිත් පැතින් ෙ කතාවට ඒ දොස්ත්‍රරමාත්තයක කතා කරත් ඇති ලෙදහොඳ වෙනවා ොන තරන් අම්මල හෙම කිය නවස්ථ තිය ර හොඳද දොස්තරමත්තය කියල න ඕ කට පුරා කියන්නේ දොස්තර මහත්තයගේ කියට පුරාගනවා. ඒකෙන්නේ මනුශ්‍යලෝකයේ දෙව්ල බවට පෘහත් මණ්ඩලේතුලම අප මිනිස්සුන්ට මේ වර්ශය තුළ හිතාගත්තොත් දෙවලවත් අනාගන්නඩ පැරික මක් නෑ. මේ රනිින්දී දියෙන් ආබරනන නෙවෙයි අර සතුට සොන්නද. ලැබි්්‍ය පමණින් සතුටවෙල ඉන්නවන දැක් කාල හද මරු ැි්්‍ය පමින් සතුට බෑ ක ලැබට ප්‍රමාණ හොට මද මද ජීවත්ත එන්න මනිස පුතු මාරුවෝග. එහෙම මනත් කරන්න දෙන්න ඇනි ැරලුට හොඳයිකිවා කියලා ඉන්න වෙලාන තන් වටි කලක් යනක ඒදිසා මනුසලෝකය තුළ මහතාකගන්න පුළුවන් දිවිල. ඇත්තරම දැන් අපි අපිස ස පෞකි දවස්සල හැකන්නේ. ැ ලු අවුද ැෙල් ැයි නෙ ටින ම පිකම සංකපාලය තිබුණන ඇැම්බරමාමසේ විසිහය විනිඳ. ඇැපේ ඒ පින්කමට ගිහිල් එනකොට ැපිල්පො ගෝත මු දරොත් එක්කර වන්නඩි සයකරපු බුද්දශ්ව තරාතරී පින්කමේ දී අපි කිව පාසල් උපර ගෙනැ ෙක හන්සිචිේව වැඩසටන දත ගෙනා දන්නවා අපිට හිතාගන්න බැරි ප්‍රමාණේ පාසල් උප කරන ොග ගෙනත් දුන්න. එ අපේ මං මගවාහනේමඒ පාසල් උප කරන පොත් පාර්සල් පනා කැටත්දාගෙන. කමට ගිහිල කට්න පින්කම ර කර එනඟමං ඔය මේ ඒ අතරද තියෙන අතුර පාරෝල්ල ගිහිල්ලා දු්පත් දරුවන්ට පොට්ටිකක් දුන්නා. පවිසවනස ඇතරම මෙ. තුම දුක්ඛිත ජීවිත ගතරන්න දරුව ඉන්නවා හැබ හරිමං අපූරු දෙයක් දක් අ එතන ද තමයි දැමනි දුප්පත් දරුවෙකුට පොත්ික දුන්රස රගෙන ගෙට නෙමේ දුවන්නේ. ඊළගේ යාලුව හොයාග නත්තන් තවයිඒ වගේමින දරුවක් කොයාගෙන තමයි දුවන්නේ ිහිල කියනව හෙම දෙනවා ගිල ගන්න කියලා. ද සමහර අපි ඩක්හරදකි නොක අනිිපත් තමන් අරගෙන හඟගෙන තියගන්නවා. ෑම කන්නත් වටකරගන ප මට ඉතාගන්න වරුණ දැම් මම මේ පට්ටික බෙදාගෙන ගිහිලා මයි අපේ ඔය නෙත්තා අයරේ කවවිශීලා අපි මෙම ගහිල බදාගෙනන්න කොට පිටි සහර දුවගෙනැවිල්ල අම්මගෙනකුයි දරතු දුර දෙන්නකයි පුතෙකුයි හම්බනා ඒ දරුවෝ පුදම දුක්කිත ජීවිතයයක් ගත කරන්නන්නේ නෙෙන් බන්න ය නාලිකවටබ දැන්හිල බලන්න. ඒයාලගේ ජීවිතයගෙන් අපි විඩියෝ ක්ලලා මොකදි සන්ස එක කල යතු ඔවුන් පි. ික් කලා කරන්න කියලා හේතුව. ගෙයක් කියලා තියෙනවා එක කාමරේ කාමරෙ තමයිගේ ගෙදර අපි නිස බිත්ති කණ්ඩි භාගි ැඳලතියන්නේ. ඉස්සරහයි පිටි පසේ දොරවල් දෙක උලු හවු දෙක තරයිතිය ොරවල් නෑ. ඉරවාසි මේ අයට වතුරනෑ. මේ අයට කරන්ටක නෑ. මේ අයට ඒ සියල්ලවසගෙන ඉන්න පුළුවන්නේ වැසිකිලියක්කුත් ආහල පාල්තියන කැලට තමයි යන්නේ සනිපාරක්ෂක කටයුතුරගන්න. ම දුක් න්නේ ඔ ද ක ෙන් ු ලික ගන්න ප ක රන්න න පහිීම මැහ මහත්්‍ය කුලියයක් හම්මුණ මනුසේ ලියක ගල් ලි ඩක්කරග තමයි ජීවත් න්නේ ප්‍රමාණමත් ැෑ න්ගේ ීතේ ගොන ගන්නට අ ද. ිැෙන පාදක විද ෝක කියල පිවන්ස හෙම දක් විදි නොඇත්තටම. මයිත නැබැයි දැ මේ සීපත්රස බොහධ දෙෙක ද්පකාරන්න පැන පිලතිීම. අපිියබට ආරාධනා කරනවා පුළුවන් කරන්ට කරන් වතුරන්ද විශේ ොලෙට්ක් අද මහ ලොකුදයක්කිල්ලන්න මට කිවෙන් ලුවන් අපිට ොයිලට්ක් කර දෙන්න අපේ මේ වැඩිල් ලොකුදුවෙක් කියඉන්නේ එයාටත්ම කැලේට තමයියන්න වෙන්නේ හරි අනාරක්ෂිතයි කියලා එදැන් හරි කනස්ල සවභාවයක් හිතේ ඇතිවෙන්නේ අනේ දයනෙ මෙහෙම මිනිස්ු ඉන්නවන කියලා. මික කියයාගෙනනාවශ වන්ස දැන් අර ම බහන්සේට සිහි පත් කරපු දැන්ී දරුව මගදි තමයි අපට හම්ිලි පොට්ටික දුන්නේ. ඒදියනිය තමයි, පාරෙමි දූලගේ පොට්ටිකාරගෙන් අපි වැැඳදල කරලා. විවලුව හිනන් දක්ග සතුට ගදර යන ඇති කියේලන්නේ ගිහිල්ල තමංගේවායසේ ඉන්න පුංචි දරුව ඉන්න දුපදියවල්ලට ගිල්ලමේ පනිවිද කියරේ මයි අපියනකොට පෝලිමික පාර ඉන්නවා. බලාගෙන. ම ම හිතුන මේක ද තිබුණවායනහස පුළුවන් උපරරිමින් ඔක්කමටික දුන්න න්නන්නේ හිති මං මට හිතන ඇතටම දුප්පතුන්න අතරවුණ තින් ඒගේ හිත ප්‍රීතියෙන් සතු වෙන පනක්න තවකින්නේෙකුට ලැබෙන ්‍ය අදක සතුට වන්න පුළුවන් තත් ඇ ඕකආපතා කිවගේඇ අපි සාපේක්ෂෝ බලොටයියදකංගක් ලොකුදුකා බාර්තයෙන්නේ හමයි ඒ ජීවිතයගවෙන අඉන්නවා අනද දැන්න්න පිදුකෝ වැැල්ලායිදන්න අයින්න පුද බාතරුන්කි නොද නොව. කෝමියයන්නේ වැල්ලටනේ එක ඇලට හුරුයි ැබැයිදැ මේ දරුවනන් ඒද අම අවෝරෙම ඉල්ලීම කුත් කලාන අපි අසරනයි ඒඒසාර් ගරණාවක්ට උද් කළ යුතු ඒක වෙනවා. අදහස මම කිව්වේ මිනිස්සුන්ට අපි සාපේක්ෂෝ බාලනකොට ද ඔයාලා එකත් බල්ලවින්න සමට ගෙදර කියන්න තින්නේ ස්වන්න අපේ ළමයිට දින සැප කොච්චර කියල තේරෙන්නේ හරලමයි විදින්න කමහ. එඒම දුක දැක්කමයි ලමෝ කියල තේර ද අප ළමයි තැි කියල නේ හමයි ල්ළමට පෙන්න්න ඕන හැ අඇතටම ක්ක ිල්ල. පෙන්න්න ඕන පුතේ මෙන්න මෙහම ීවිතය දුක්විදින්න මිනිස්සු. තර ඔයාලදන් තියෙට සැපයෙන් ඉහලට යන්න වීරය කරන්න ඕන එතකො දෙෙවල්ුවක් හදාගන්න පුළුවන් හැබේ බම්ම කියයාගෙනාවේ ඒ දුපත් වනනාටේ මිනිස්සු ඔහු ගියත්දුරන්න නැතිුණනාට බලන්න්න එක දෙකාගෙරහි බෙදාගන්න හැකිියාව ඒක තමයි. ට ගේතතුවතයි සතුට මැතිනේ මේ මව්පි පුරුදු කරන්න දෙන පුතේ සහිරඥෝ සබෝජන යකෝ බුංජිසාතුහනි තම්පරා භවතෝමකන්ගේ ඇතුතියාකට තනිත එකගේව කන්ඩ දෙපා පුතේ කණඩ දඇත්තිෙනකාටහරි දෙන්න පුළුවන්න දීල කණඩ පුරුතු වෙන්න කියට කියලා ඇතින්නේේ ඒමඒ පුරද්ධනය ය දෝවා මේ වතුලත්ති මෙ නවන පිසන්නසෝ ඇතැම් වතු කියන. චන්ඩිය හෙමයිඉන්න ඉතටටක අපිෝ කියන්නේ කර එක විදිහ පිරිසින්න හැබයි ප්‍රශ්නයක්ක් වුණාට පස මුල ඔක්ොමික පැත්ති. පුදදුබ සමගඇත් පුදුම සමග කියිය සල්ලිතිය ඇත්තු ොරල්ලා ගත්ත හැඟුුණා ඕ මනවදයෝගෙක ඒ දුක්පත්මනිස්ස තුළ තියෙන මනවදය ලොකුමිනිසුතුට ඇත්තට වන්න. තිබ්බත්තිකන් ප්‍රදර්ශනයට මික් හෙමයි හදවතින්ම නෙම? <smgli>, away 길, away game, like ේ අරදැම වහස කිවේ එකයි අපාය ඒඒ අපාය වගේ කිිතක් හදාගන්නවාද නැත්තන් දිවි ලෝක වගේ හිතක් හදාගන්නවා න්නවා සල්ි තිබට ඩන්නන්නේ අපය වගේ හිතක් න තියන්න ඔ ඒගු හිත අපි කාගවත්තරකගේ නතර කමන්නගත්යි කොටස් වසේෙන් කරන අපි හවල්ලාය හවල්ලගේ බනවිතරය පිහන්නේ හවල්ලාගේ වහවල් පාන්සල ලිතරයිපියන්න එ එම කියන මහකන් මේ පුතුමාකාක් මිනිස් වින්න වායිදී ආ අයිහිතනෙතකොට කරන පින්කම පමණක්නවේ පින්කමින් ජනිත වන චිත්ත අප්‍රීතිය කොච්චර වටිනවා සහ වැඩසටහනි අතිමටත් ඇවිල්ලා දානිග නර මතක්කර පුනනිසාහ ඒගත් පොඩ ප්‍රශ්නය දිර මහන්නම් මේ මගෙන් කිහිපදිනික හපුත් නිසාවයකාරණාව. අපි ඔය ධානයක් දෙනකොට ස්වාමන්හන්සේට ගෞරවී ආරාධනාකළ දානය සකසන්නව කටීනිල්ම් ගෙනත් දෙන එක පහසුවක් කියෙලා. තවට කේට්‍රීන් එක ගෙනල බහන්සිකිව කේටරිණ එකෙන් උදේ ගෙනලු දවදානත් දෙදනවා කියරහ දවට දිෙනත් දෙෙන ඉන්න. එම කේටරින් එකකින් ධන දල ඒ ම ඇැද න් හස මගින් කකිපන මහවා පිදධානට මොහරි හදන්න ෝොද නැත්තන් එහෙම අපිට පහස වනකින් ගහලතුුට කමන්න නැද කිය මොකක්දේදක අත වෙනසත් තියවාද නැතන් ක්කො එකද දැන් සත්පුරෂ දාන අතර එකක් තමයි සහක්තා දානන් දේතිී. තමන්ගේ ඇතින් හදලා දන්දන වඩා තානිසංසදායකයි දානය හද නවිතරක්න මේ තමහර අය තමන්ගේ තියන කුඩා ඉඩ ප්‍රමාණයෝ මොනුහරිර දෙයක් වගේවර්ධනය කලා තිෙනවා ඒ මෙෙත අප ෙන්න්න අන්දල පුංචි මල් පෝච්චල මොද මෑකරල් පැල වැල් ඇර ආදල කෝට ගාගන ඉන්නවා. ම ඒ සමාදාසට චුට්ටයි මට ඉතර කදල තිලකෙන අපේ මෑකරල් වැල්ල වේ රසකුත් දැන රසා තෙල් ෙත් පකුවත් නෑනේ එකොට ඒවගේ අප දායක දයිකවක් තින්නවා හැබැයි ගොවිතැ ත් කරම දයක යයිකවෝ. ඒ ගොල්ලු මට කියන පහන්නේ ඇල වුවරම හිං පාඩුු පොඩක් කියන්න. අපිේ එලෝට තින වෙලාට නැතන් අපතය නොවාම පිවිකුරන් නෑ ඒතකොට ඒ ගොල්ලෝ එලවලටක ගැන දෙෙනන අපි හදාගන්න. ඒමයි හරි විදිහත්තැන් තමම්ම කෝයිතැම්බත් කරලා තමන්මූ කියලා පිහලා තිය අර දාසයට පුුවන් වුණානන් අ බමුණක බිරිඳත් බෑකිව්වා බබුණගේ දුවත් බෑකිව් වදාන දෙන්න දාසිීඉදිරිපත් වනාාන අට නමකට දාන දෙන්න. ඒමයි මලෝ ලබෝලිින් මුොරුගේම හරසලා සුවදවට පිරිගන්නලා ඊළඟට මල්වියන් යටටිින් වඩිද හලස්සර ඔච්චර දෙයක් කොරන් එක දදාශයකට කොහොමද වෙනදාසය ගන්ඩත්තහනන්නේ පඩිගවන්නපායි මේ දුපත් දුවට පඩි නෑනේ එතකොට දැ සමහට අර දේපොල හිමි බෑක කියාපයි තම ඇති යතරපායි අරය අන්න දදිීවලෝ දෝ පලවම දීවිලෝකේ නිවිරාජචරන් හම්බේච්චෝ ඉතිං දන්දෙනවායි කියන එක තමන්ගේ අතින් මහතර දන් දෙනක තමයි වඩා හොඳ හැබැයි දැම් මේ තියෙන වපහරය අනවා ගවල්ල් යන ඉඩකට අනුව හරි අමාරු වැඩක් පනස්නමක් හැටනවක් ඉන්න තැනකට ධනවේරක්හදනවා කියන්නේේ පුචිහලිවලං වල පොඩිලිපේ බෑනෙ ඒ නිසා බොහෝ දෙනකුට මිලපුදල්ති නෝ ධන දෙද අධ්‍යහාශය තියෙනවා ඒ අය ආ ආසාාවෙන් අර ගේට කට කියලා ධන්දික දෙවනවා. කිසි වැරත් දක්නද සමහ සහරයට තියෙන ප්‍රශ්නයයක් තමන්ට රසට උ කියන්න බෑ. ඇබේ තමන් රසවත්වකාපු කේටන එක මතක් එනවා ඒ එකකින් ධනිටික අපේ හමුදුරුවන්ට ගිහිර දෙන්න පුළුවන් කියෙලා හිතෙනවා හිෙන එඒතු ර චිත ප්‍රීති හිතේ මත ද එ ඒක වැරදදක්න න්න ඒතර තමන්ට මො හරදයක් හදර දෙන්න පුළුවන් එකක් හොඳ ඒ අවල්පත හදනවානම් හරි පලතුර ටික් ගෙනීමන නහරි ඒ ඒකත් අතර්දානෙන්නේඇර පුතා කියපි එකත් ඇතර වැඩිය හොද සමහට දවත්වලට හිතෙනවා කොච්චර එකක් කේටනිවිස් දෙන්න පුළුවන් වුනානම් මේ මිනිස්සුන් වලදන්න බෑ ඇත්තත බර නීරසයි ඒතට ප්‍ර්‍යේක්ෂ කරන්ඩය කියලා තියෙනවානේ නිරස දෙයක් වුණනත් මක් නෑෝ පිළියරකට වලඩදන්න කියලා එමයි පිළුණන වෙච්ච කෝම්පිට්ුත් ලන්ද නම් බදුහමතුරු අපි කවු්ද එසා ලැබටදේ ගන්න නමුත් මේ වියදන්තර තින හරියට ඒකයි මේ දුක ගොඩක් වෙදන්කර පුහාම ඒක හොඳට වනදන්න පුළන්ගෙන්න්නන්න එහ වන්දගන්ඩ බරිතරම දානමාන තියනවා. තිහෙම අය ඉන්න සහ සමාරන්ට එහිම අවස්ථාවක් ලැබුණම අනකවර්රයක් සතුව වෙන අපි දැන්වනත් අටනමහා පින්කමේ කටන දුසේය නිෙත්තා අයතිනට වඩම්මල දහවල් හුදෑසන සබුද්ධ පූජාවන් තිබන අපි නිත්තාාඇතන තරංග. වැඩසට අනංශේ තරංගා පුද්ම සතුටින් සම්බුද්ධ පූජාවහදති බප යාමුන්ද්‍රණේ මම දන්න ඇතනම් ආහාරවර්ගේ ලැවලුවර්ග බොහෝ ප්‍රමාණයක් තිබුණ. හරිම එක අපිට අතාහර ගනර තිබුණ හරිම රසවත් හරිම රසවත් සහ සැබෑ වමනාවකින්ම ඒක හදලා තියන සැබෑ ගෞරවයක් තර තිවනක දන හම ෞරව වැිනොට දන් බත්ව හරි සුවන්දත් න ීම හැද ෞරවයත් එක් දියන්ගේ කර්ශණයයක්ක්ේ එක් එන ර තින. ඒෙව ු න පිරිීම ට ට ොට ුව ද ැන් ේ දුරතුන පහ ක්කෝප රුන්දු එන ලු යොක්කොම දහලා පලාති ඉන්න වැැසුවන්ද. ොට මට නිකාමයන්තන් පරිපපුටික පොග ත මිරකෝ ට දුන්න එෙප රාදුවත් කරන්න තෙ රද කරන්න කිය ධන ගන කිරකු න තක්නුීමේ ද අද තියන අත්දැකීමක්. එමයි ඊ අපට අලු සාල් එලවලු පළතුරමන අම්මනාම කිකගේ අමලා අර නවා හම අම්මහන ගෙනවා න ඇතකට මංකුටි මටතික පහසුයි මංසසි පෙනසනම් හිටිය දෙ එක්කාව ෙන් අතර දෙනකුත් විල කතා කරම හිටියයි වෙලාවේ. ඉතිතා කරල අනි අලුත් තව දුවක්කාවනේ අම්මතෙක් ඒ දුවට දානක් කිලට මකව දාන තියනවා දැන්නි බලන් ෝන පි බලමුකෝ කියලා මංකෝ මිනිස්සු හෙටයි කියලයි. සමහට දාන දෙෙන්න්න බෑ කියන්න මේ පනාක්කටක් කියන්න දැනකට මොන අපරාධේදති කියන්න. එක්කො අමත ක ුණන කිය එක් ෙලිෆන් ආන්ස කරන්න තු න්න ඉතිං ම විතර කුලත් එකක් කිව ලොටික් හොද ට දාන න ෙල කිව දැන් මේ ඒ කිව්ව ඉරිවස දැන් ගෙදරගිය ගෙදර කිහිල්දා ැන් අන්තන අමාට පහටිතර කෝලකක් දෙනවා මේ හයට බන් ධානගේ නවා මොප මේ මං වෙනේක කරකට බාරදී ලතියන්නේ හනේ මේ බොරු කියන්න දෙපා එහමටරියා දෙම්මුලියම් මගේ ලි කිය න මේ බොරු කියන්න එපා අප හඳුරුත් බොර කියනවාන යනේ ම දැම්මි මැනියට කතා කලා හලබල ලාදාගත්තේ දානය මොනදත් ප හුට හදන්නන කිය ේ තවත් වැඩිමනත් හොඳට තවමුණොද හදරන්න න්නවන ලාහන් මංකව මිනිසුන්ටවාද දෙන්න දෙපා ඔයාබද වඩත් එපා එක දවසිින් දානය කතදන්න බෑ පුළුවහට හදන ඉති ට හ අදන වැෙන්ජටි කැව. ඇල්ලක්ම් බෝං්චි පරිප්පුූ තිවප පහක් ඉතරකුව මකොෝ මදි ඳ ටෝම මදි මටරම් බැව පහත් එක්වන්න මට අඩුගානේ දහයක්වත්ව ඕනඉමටස් කියෙන දැකද ඉස්සල් ම ඇකට පැනලා දැන්කන පැංජිල දහයක්වත්ව ඕන කියලා අර බලන්න්න හිතක තියෙන අසීමිත ශ්‍රද්ධාවනේ දේ ඒමය පිහන්ුරනේ මපු තාර්ද දකිින්න්නත් පුළුවන් දැඟ ි තියනකොටා අපි ඒ තරන් අසීමිත ශ්‍රද්ධාවෙන් අම්මකෙනෙක් මයි. එ තව කල්ල යන මිතුරීකොට කතා කරලා . එඇකලු අනේමඒ මහතාගෙනයන් අපි තව ඕන දෙයක්හන්ඩ අපි හදමු රෑලියන හදාගන්නඩ ඔයයාගන්න පුළොන් බඩ උදේ ක දවල්වෙල ියන්න ඒ විතිහට පින්කං කරන අයට අභාාවෙන් පසේ නිවන්සපල බේවා කියන්න ඕන නෑ නිවන්ස සඳහා පාරකපාගෙන තිය පාර කපාගෙන තියන්නේ දැන්න්න වැඩි දෙනෙ මේ භූම අත්ත දේවතා ඕතුන් සදවුලෝ තල දේවතා ඕතුන් නිවන්දකිින්න්න පෙෙනුම්පුරාගෙන යන පිරිසක්මේ. ඒමයි පෙරම්පුරාගෙන යන පිරිසක්ම ඒ පිරිස තව ඥානය මුහුන් කොරාඥයාමේ අඩු පාඩුවත් තියනවා ඒමයි ඒ අඩු පාඩුව මගරවවා දෙෙන්න්න පුළුවන් වනොත් අපිට මේ දම් දේශනනාදී දර්වතාකච්චාදී ඒගොල්ලො අපේ හිත් කියියවන්නඩ දෙවියන්න පුළුවන් ඒම එතිර අප භාෂාව ගන්නට වැදගත්නෑ හින් でහිね へහිんでアプリルだねの。 එකන අපිත්තේ ගුණේ කටයුතු කලාන්න. ඇති නක නිසා මංහිතන් අත්තර මේ දේශනාය වැදගත්කමත් ඒකම තමයි. හිත අපි කරන පින්කමන් මොකක්්ද කියන එක අර්ථයෙන් කිරීම. අවබෝධයන් කිරීම සසාහප්‍රීති මත්ව කිීම කොච්චර පට නොදිෙලබට දන්නනවා ඇති. ඒ නිසා මහිත නඒක හින්දමද කොහෙද පැංවුව දෙන්න සමහරය ධනය භාජනටිකා එල්ලගෙන නවා. ඇැබ අපේ මුතුම් මිත්තුව හෙමගෙනාවනෑ හිසේ පිරුවට අදාාලා හිසමත තවාගෙන ධනගෙනා. ර ගෞරව ඇති ුණ තින් අපි මේවා නැතිකරගන්නනේ ඇතිකරගනිමේ ගුණයන් අපේ මතු කරන්නේ කාටවත් යක අඩු පාඩු වැරද ඕන තරම් පේෙන්න්න පුළුවන් හැබැයි මතුව වෙන ගුණේ ඔබට කොච්චර ප්‍රයෝජන වන්ද කියලා මේ සාකච්ඡාවය වූ හාම ඔබට තැන නො ඇති මේ සාකච්ඡාවය වූහම දි්‍යලෝකයන්න කරන පිරි පිනේ එහෙමනතම් කරන ඒ පුුණ් අස් කන්දය රැස් කරනටයුත්තේ තියෙන විශාලත්වයේයට වඩ හිතේ විශාලත්වය බල පනයකටකාරණය දෙැන ඒක අනනිපුතය තවකක් කියයන්නොටදැන් නිකන් මිනිස්සුන්ෙන්ටයි සෝ වැඩ තියනවානේ දර්සනයට වැඩ පේඩ වැඩ පේන්ඩ කතා මන් අංඔය දිවිලෝකෝඩ කැමති නෑ කැමති වනත් දැතත් යන්න වනොත් යන්පාය දැ පින්දහන් කරලා ය හිතනවංඔයි දිවිල්ලෝකොට කැමති නෑ අපිටම අම්ද ඒක අහන්න චේතනවති පිනක් කරමුණ ල ඒ චූතහිත ඉල් ඇමුණුනේ ප්‍රතිසන් දිහිත වසය දිවිලෝග විලෝකේ මට මං ඉන්දාවනම හැබැර එක්තර ද්‍යානලාබී හෝරහත් භාවිට පත්වූ භික්ෂුවක් ඇය බද්ධ පරියන්ගේ භාවනා කරමි ඉන්නකොට එහෙමම ගියකි නෝනේ අපොත්තුල දිවිල් ල නිවන්දකල නවෙේ හත්වල නෑතකොට එතකොට ඒකිල්ල කිනලු තරාගණ සංගොට්ටම් පිතාච කන සේවිතන් වනන්තන් මෝහනනාාම කතන් යතරා භවිසති මොක දෙ කියන්නේ අචරාගන්න සංයුක්තන් අනේ මේ මල පෙරේතියෝටිකමාව වටකරගෙනන්නවා. පිසාච කන්න සේහිතන් පිසාචෝටිකක් වටකරගෙනඉන්නේ වනන්තම් මෝහන නාම මංන්නේ මහ වනයක අතරමංග දමයි ඉන්න කතන් යාාත්‍රා භවිස්් කොහොමද එතනින් අත්මි දෙන්නේ හ. කොහොමද එතනින් අත්මි දෙන්නේ. මනුශ්‍යලෝකයේ අගේ සිහිකරන්න ඕන ඇතිනින් අත්මි දෙන්නන. ඒවගේ ඇතැම්මයි දිවිලොකට ආසාවෙෙන් ඉන්න කොට හර ධ්‍යහානලාබී විික්ෂූ ධ්‍යා බත්ධපරියන්ගෙමයි. ඒ පහො ඒයි ැ ව රපේ දි ොින් න්න ව කිය ලාග ති ඉන්න ि රන වබෝධ කිර .ि න ෝද කරන්න ේ න්තිම විനി ස හ සි ද බ ිකා විල්ල බ ව න්න න්න සාක න දම බ ීවිත ක කර රන්න ිකා ධर् දේශ ද ග . ඒ වසර පුරාවට අපව රැක ගත්ත මට උපකාරල මේ පුදබිමේ වියද සංවර්ධන කටයතුට සහ ශක්තිය ලබාදුන්නු. විශේෂෙන් මගේ විරෝගි සම්පතිය වෙනනෙන් විශාල දනවයක් සිදුකරමින් තියන වෙලාව. ඒ දනවේ සඳහා උපකාරකිරීම මගේ බුදු පිරිස උපදවාගන්න වූ සීලකුසල සම්පත්තිගේ ශක්තියත්. ඒකාන්තේ මගේ පැවිදි ජීතර මා ඇස්කරගත්ත සිල්කුර සම්පතින්ගේ යම් මානු භහව ලයක් ඇත්න අනු භහවබලයනුත්. අපේ බුදු පිරිසට ලද නවර්ෂය. සොරුවන්ගේ අනන්ත ුණානු හව බලය මලි කරගෙන සක් දෙෙමිදුන් ප්‍රධාන කරගත් අනත දදිවිය ම්ඩයක් මාතෘතිීවරාජන් වහන්ස ඇතුළුව. මේ පිින් අනුමෝදංව අපේ බුදු පිරිසට සුරක්ෂාව සරසාධන සේක්වා. සේලු පෙන්න්න තුළට තුළුවන්ගේ අනන්ත ගුණ සරණින් නිදුක් ිරෝගගේ චිරදීවන ඇති ප්‍රාර්ථනා සමුෘදධ වන කායිපීඩ අචිත්ත පීඩා අඩුව වෙන ්‍රහාපල දොස්සන්දුර ෝදුර අඩුුවෙන පින්වන්ත. තිින්වන්තම සුබනවාසරක් වේවා කියල ආදරයෙන් මව ප්‍රාර්ථනා කරනවා. අදදවසත් පුුණ්්‍යානු මෝදනා කරන්නට අ ගණනාවක්තිේ නො එයතුරින් ඉඩකඩලබෙන විදිහෙට තුළුප්‍රමාණයක් ශ්‍රීපත් කරන්නන් මේ පුදබි මේේ වැඩවසන ගලහිතියාවේ සුදුන්නාමහණින්න් වහන්සේ රුපල් එක්ලක්ෂ පනස් දහසක් පූජා කරබින්. වැලි තලාවේ මිනිස්සු වාඩිවිලයින්නවා දැකලා. දූවිල්ලේ අපාහසකොවිදිනවා දැකලා. දායක පෙන්දුල කීපලක් ඒතන සකස් කරන්න්න හැදුවත් පංච ශසාලාාවකට සිමින්තිි දාලා. ඒික ලස්සන්ද සකස් කරල දුන්න. ඒ පිනේ අනන්තා පරිමාන බලයෙන්. අබහවයට පත්වනු ආදරණී පියානන් වු විදුහල්පති ලොකබන්ඩා ධර්මරජ කුමාර සේකර මහත් මැතිුන්ට පුෂ්පානයනකකාන්ති ර්මාද ක මාර සේකරදර ැ දත් පින් අන ෝදන් කිරීමගේ බලා පොරොත්තුවයි. අසනේ පයෙන් පසුන ල කුමාරස සේකර මෑනියන්ට ේ ප්‍රා කිරීම තවත්තු රමුණක්. ඔබහන්සේට සසනාබී වෘරු දිහවඋදසා සිදු කල සිදු කරන මෙහවරෙහි අනන්තගුණ බලයෙන්. ආරේ සක්ත්‍යය ධර්මීමම ඔබෝධ කරගන්ට ලබේවවායි විශේෂෙන් ප්‍රාථන කන්නවා බහන්සේ වි දරෝගාබාද ැඳ ඉඳගෙනෑමින් සිිල්දති කරන්නේ. ඒනිසා ඔබහන්සට නිරෝගි සම්පත්තියම ලැබේවා කළලා දිෂ්ඨාන කරනවා. ඒවගේම රුපියයා ලසූ පන්දහසක බරපනක් පුරවාතියෙනවා වතුරුගම පේ සමන් ගුණරත්න පින්වත් මහත්ම. එඇතුමා හැම මාසකට හැරයක්ම මං තන ම කාල ෙ. ඒමක් කන්න කාලේ ආරම්භ කරපු දානවේල. මේ වෙනකං කාලක වරද්දන්න නැතුව. මේ දක්වා මේ වර්ෂයට පූජකර බරපැන්තමයි අසු පන්දාහා. එතුමා ප්‍රාර්ථන කරන ද විතතුනේ ොලස්සන වාස විසිතුන්ට දිචක්චය නස් පස්සන පන්දිිනය වෙනුවෙන් තමයි මේ ආශිවාද සිදු කරනවන් සිදදු කරන කෙලිකි. මේකත් මගේ වමනාවට මං කරනක් නිදිික් නොරෝගි සවෝබතුමාට ප්‍රාථනා කරන්න තුනරුන්ගේ ආශිරවාද ලබාගැනීමට අධදිි්ටාන කරනවා. දිනකර ගුණරත්න වේ පුතාටත් විශ්වගුණරත්න ආද්‍රනනි පුතාටත් අනාගත බපොරත්තු ඒ ආකාර මිටු කරගන්ට මවපියන් කරනේ උතුන්, පිං බර මෙෙවර හේතු පකාරවේවා මේ සියලූ පිින්කංවලට. පසවිම් සහය ශක්තිය සමව ඉඳගෙන පිරිඳමන, ප්‍රියන්තියේ ශාන්තිලතානම් ආදරනීය පේක් තමන් මහත්මගේ ස්වාමි දියනයටත්මාම වෙලා විශේෂම් පින්දෙනවා සිලු දෙනාටම තුරාර සතතිධර්ම අබෝධ වේවා අවබෝධ වේවා. අවබෝධ වේවා මේ උතුම් පිින් බල අහ ඩට පත්වනු මවපියන්ට පින් පණුරක් වේවා. ජ ిా యక్ ప ి ాత ాకర ిా ఉ ా రియమ ా ప షాట ింగ ో రంత ం ర్త మర పత తలు పుతట ලపాతి న ්‍රහపළ రుුවීම කරන කියන. ්‍යපය ද ීමට, ගේ හ න නක वाथකීම. රජ ත් මහ ගේ भाව ්‍රාත් කරගනයි. මගේ නිरो की සප्य ගේ බරපන පजा කले. යවගේම අපේ පෝजाපමේ වැඩ සිටින ත පරම පවත් හැනන් වහන්සේ වි 25 ප පෝजा කරම, ෞ සි . මහ හන්ස දල්මේ පරි කර ප ජ කර මට ප වි න් හ බරපැන ්‍රති ර ද ාවය කලා. හ ිය හි රි න් . ඒ සියලු අරමූ ෂ් දධේවාදාානතු උදඋප කරකල හැමටම නිවම් පිටිසපාරමි වේවාය ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් මාසික වශයෙන් නඇත්තම් මාස දෙෙකට වතාව කිෙඩෙකඩ ලැබෙන ලබෙන විදියට මගේ දුකසප වලන්ඩනිත පැමිණෙන ආරයකගේ රාජපක්ෂ පින්වත්. අම්ේ වයන්ගොඩ සිට ඔබ තුමිය පැෙල් විසිපන්ධහත බාර පැනක් කාරයලට බාරදිලගින් තිබුණා දේසද හම පින්දැනවා මාබෝල. දනේ පදිංච සිටි ඇම් සුබසිංහ මෑනියන්ට RRAW විජරත්තපියානගඇතුළ සංසාර්කත ශුිඥාතින්ට පින්ංගන මොදන් කරන්නට දෙසැම්බරති සේක්වනි දින උපන්දිනය සැමරු ප්‍රබෝධහත් සඳකිර දයනයට තුොරුවන්ගේ ආශිර්වාදේවේවා විශේෂෙන් අම්මා ඇතුළු අපේ කොළ වංශේශියලු පින්න තුල්ලා ත මේ පුන්නේ ශක්තියනන්තතානු භාවය. මේ එළඹුණු වර්ෂය තෝ බහමත් කර ගන්ත. උපකාරවේවා නිරෝගි සම්පතින් සැපවත්වේවාගලසා සදු සතු. ඒ ආශිර්වාදයත් සමග මෙත්නෙත් පාමුල නිමාකරනවා ඔබට රාධනා කරනවම විහාරස්ථනය කටයතු වෙන න්දායක වෙන ඇත්තන්ට එ මේ දුරකතනයෙන් විස්තරදනගන්න බිඳුවය හතයි එකයි හතරයි. දෙසිය විසි දෙකයි. හට සිය හතලස් හතර. බිින්දුවය හතයි එකයි හතරයි. දෙසිය විසි දෙකයි. අට සය හතලිස් හතර. ලංකාබැන්කුවේ ගම්පහහා ශාකාව විරාධිති ශ්‍රී සුදශන. නිකෙ නින්තිබෙන ගෙන ම ූල්ලි ශ දායකවෙන්න පුුවන් ග ුමංගේේ තිස්තුුනයි විසි देखයි ත්සිිය හැත්තාට ස් තුනයි විසි देखයි ත් හත්තතාට දනවත්වට කමින් ත ෙන් බ ිකාවට ප විසෙන්නවට රධනා කරන දේශනව ැවතාහන්නට වගේ ෙ ලිකා ස් යිब කරන තාරද කරන බනක්ව ෙ ෙම් ්‍රඩියෝී ධර්ම දේශනාවල දායයිකත්වෙ බාගන්නට කතා කරන්න බිंदුවයි හේ හතරයි විසි පහයි දේය දා හතර දුර කතරංගේයට ඒ රධදනාවට කමින් මෙ ෙ ම ල ද කවරව ආ ද වැ. ව ര ජ് ണ് ටവ සේ දු ോ കാශ තුം ධර්മම ോ ര ම වැ හ ത മ ണයි.